එමනම් සිළු දිනාට සුබ දේශනා කියමින්ම අපි පටන් ගමු. ගිනුම්කරණය පොඩ්ඩක් මතක් කළ යුතුයි. අතර මේක මේ අපේ ඝනකාරිකාරී විභාගයේ ලියන අතිරේක දෙන දෙයක්. ඒක නිසා මේකෙදී ටිකක් මම slow යන්නේ මොකද මේක සාමාන්‍යයෙන් ක්‍රමිකව යන පන්තියක්. ඒකෙදී මම ඔබට අවස්ථාව දුන්නේ ඒ දරුවන් එක්ක අර මූලික දේවල් අමතක කරන්න නෑනේ මෙතන දැන්. මෙතන your microphone is unmute කියලා පෙන්නනවා your video is stopped කියලා පෙන්නනවා ඒ වගේම මේ සිළු දනාගින්ම ඉල්ලා සිටිනවා මයික් ඕෆ් කරන්න කියලා මට පුළුවන් මෙහෙන් ඔක්කොම මයික් ඕෆ් කරන්න ඔබට ඔන් කරන්න බැරි වෙන ඕෆ් කරන්න පුළුවන් මම එහෙම කරන්නේ ප්‍රශ්නයක් අහන්න ඕන නිසා ඒක නිසා ඔබ වගවීමෙන් වගකීමෙන් ඒක තමයි මයික් එක ඕෆ් කරලා තියාගන්න ගොඩාක් බාධාකාරී වුණොත් මම මෙහෙන් ඕෆ් කරනවා හරිද ඕෆ් කරලා තියාගෙන ප්‍රශ්නයක් අහනකොට ඔන් කරලා ප්‍රශ්න අහලා ආයෙත් ඕෆ් කරගන්න. එතකොට ඔබේ ශබ්දපද මට ඇහෙන්නේ නැහැ. මගේ හඬ විතරයි අනිත් හැමෝටම ඇහෙන්නේ. හරි. අද මූලික සටහන් පොත්වලම කොටසක් අපි පටන් ගන්නවා පාලන ගිනුම්. මාතෘකාව ලියාගන්න පාලන ගිනුම්. පාලන ගිනුම් අපි මේ මේකත් කරලා අපි අන්තිමට ශේෂ පරීක්ෂම ඒ ටික කරනවා පාලන ගිනුම් අපි අද කතා කරනවා පාලන ගිනුම් ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා ලෙජරේ කොටස් දෙකයි කියලා අපි ඉගෙන ගත්තා එකක් තමයි පොදු ලෙජරය අනිත් එක පුද්ගලික ලෙජර් එමනට අපි කියන උප ලෙජර් කියලා. ලෙජරේ කොටස් දෙක එකක් පොදු ලෙජරය අනිත් එක පුද්ගලික ලෙජරය. සාමාන්‍යයෙන් අපි දැන් මෙතන ඉන්න බොහෝමයක් ඕ ලෙවල් හරි ඉගෙන කරලා තියෙනවා. ඒක නිසා ඒදී ව්‍යාපාරයක ශේෂ පිරික්සුමක්. ශේෂ පිරික්සුමක් උපුටා ගන්නවා නම් ශේෂ පිරික්සුමක් උපුටා ගන්නවා නම් ඒ සඳහා අපි භාවිතා කරන්නේ පොදු ලෙජරය. හරිද? ශේෂ පිරික්සුමක් අපි උපුටා ගන්නවා නම් සකස් කරනවා නම් ඒ සඳහා අපි භාවිතා කරන්නේ මොකද්ද? පොදු ලෙජරය. එතකොට මොකටද එහෙනම් උප ලෙජර්? අහන්න පුළුවන් කෙනෙක් එහෙනම් මොකටද උප ලෙජර් මොකටද කියලා අහන්න පුළුවන්. උප ලෙජර් වල අවශ්‍යතාවය මෙන්න මෙහෙමයි. දැන් ව්‍යාපාර ආයතන වල සමාන ස්වභාවයේ ගනුදෙනු රාශියක් තිබෙන අවස්ථා තියෙනවා. සමාන ස්වභාවයේ ගනුදෙනු රාශියක් තිබෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විතර ණයට ගෙනුම් ණයට විකුණුම්. ණයට ගත්තාම අපි දන්නවා ණය හිමියු කියලා වර්ගයක් බිහි වෙනවා. ණයට ගත්තාම ණය හිමියු කියලා වර්ගයක් බිහි වෙනවා. සාමාන්‍ය ව්‍යාපාර ලෝකයේ බැලුවාම සෑම ව්‍යාපාරයක්ම ණය මත දුවනවා. සෑම ව්‍යාපාරයක්ම ණය මත දුවනවා. එහෙම නැත්නම් ණයට බඩු ගන්නවා. ණයට බඩු ගන්නකොට අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා ණය හිමියා. ණයට බඩු ගත්තාම අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා නයිහිමියන් නිර්මාණය වුණාම නයිහිමියන්ගේ ගිනුම් තියෙනවා. දැන් නයිහිමියන් සංඛ්‍යාව කුඩයි නම් ව්‍යාපාරයක නයිහිමියෝ ඉන්නේ 14යි නම් අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ සියලුම නයිහිමියන් පොදු ලෙජරේ පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි දරුවනේ නයිහිමියන් සංඛ්‍යාව අතිවිශාල වන විට ප්‍රමාණය වැඩි වන විට සියලුම ණය හිමි ගිනුම් පොදු ලෙජරේ පවත්ත ගත්තොත් පොදු ලෙජරේ මොකද මාගල වගේ දින දිග වෙනවා. ඒතර පරිශීලනය අපහසුයි. භාවිතය අපහසුයි. වැරදි වංචා හොයාගන්න බෑ. මේ වගේ ගැටලු රාශියකට මුහුණ දෙනවා. මේ නිසා මොකද කරන්නේ? සර්. ඔව්. යම්. සර් පිටුව ගියා එකයි බැලුවේ. කවුරුහරි වීඩියෝ ඔන් කරගෙන. ඇවුන්නේ. සර් පේන් නැතුව ගියා බෝඩ් එකට. ආ මෙහෙම. දැන් හරි. හිතන්නේ. හරි. එතකොට සර් වීඩියෝ ඔන් කරලා නැද්ද? මොකද්ද? වීඩියෝ ඔන් කරලා නැද්ද සර්? වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. මට පේන්නේ නැහැ සර්. වීඩියෝ ඔන් කරලා. සර් කවුරු?
Deng, podula jayak ne, abidok kua naya himian wedi wena wita, naya ketian wedi wena wita, sielo makinom podula jadi dagatu, meika tula dagatu, meika di mana kinom pramane ati isal, ati isal a kinom pramane ak meika mane, itu a meika hari tiga ya, ma kila bagi, bagi ke hari asiru, wena di manca una tuhayan nebe, Muhammad ewal kia, meini sa, beginom kara ne di api handuna akan nawa. Pudu lejar ya, anak gaman mah. Pudu lejar ya, mihem ya, anak gaman mah. Apa itu mau meh tamai pudu lejar ya. Meh peti anak mah putgeli kelejar ya. Naya ketiak anta bina meka, naya himia anta bina meka. Tawat manohari, gabada hari manohari, dalam mandiri dina orang ini wadah. Ikkek sektre itu bina bina mana? Lejar ya pot tak kenya nala. Lejar ya kenya muka tu. Ginum ti bina pota. Lejar ya kenya ginum ti bina pota. Itu mana? Budget lagi lejar ya pot tak kenya nawa. Udaharan ya. Kita naya ketiak anggis, yulma ginum ti ena naya ketiak lejar aye. Anne ikan nama itu na naik ketele jere, naik himiang ini ginom tipe nama naik ketele jere, kan ikan itu nama naik himi lejere. Hari ini, kita mau deh, bodoh lejere itu, amat terus, berbeda ginom tipe nama lejar tiye nama, ikkah samaan ginom ekle jere, iya apa waktu ini, ada eva tapi tiye nama, udah lekle lejere, hamna ta upper lejere. Mereka upolejar pautta agni, anak bintar. Mereka di mana mana ginum siya, mereka siya maniru panekaran mereka ikhlas ginumakian. Mereka siya mana saaran si maniru panekaran mereka ikhlas ginumakian. Eka tapi kena pala negirum. Eh mana mereka siya mereka maniru pitai nam, Mereka ginum siya matulah ni kerana sesian tiga katot, sesian nolik ketua. Mau dengar ni? Palan ginum sesir samaan kan? Palan ginum sesir samaan bentuk. Palan ginum sesir samaan bentuk ni. E tu lah api te puluang. Ikat mege me lejar ya dir ke bini kawalak pan puluang ani tek. Mewa ni berdi bawa tahu urukan puluang mege kini kerana mege tahu kini kerana. Rika sahijah kalau balan awak sahaja dalam balan awak galapin awak dikira. Galapin ini apa? Apik galapin ada nama galapin ada kal periksa. Yang mama istirahat samudra dikari ada kalah. Samudra dikari ya. Ya ata di dia na samudra bank. Samudra bank audit kali istirahat apik accountant lah. Eh audit kerana dia apik daki nama kevela ginum dia na. Yang ini apik itu bank kuah bisnisnya bank kuah. Apa itu? Is bank buat ke? Iturun ginom kira lagi lah. Itu mana? Iturun ginom sial le, mereka tua. Tapi mereka dia na pala lagi nama. Iturun pala lagi nama. Tapi banku naya dina. Dahas gara gara naya dina. Ini naya ginom sial le dia nama. Naya ginom le jari. Benam le jari kat dia nama. Hebei. Ikat tu ada mereka dia nama kat de. Naya pala lagi nama. Kadil deh, tu ramai samudra di bank boleh ide, make kevala sih, sabi kita naik kek naya sih, kek putgale angge, kita mana make ni kat tu kala lah, ina sih sih, pala negri sih, sih saman kerana tak kal banku laban sih gimana deh ni, hema banku am, mimi pala negri tu wedi pura macam mana banku la, hema banku am, tamangi pala negri tu kevala kita make sahaja nanti orang ni, dia muka tu kevala kita ni apa ni, tani kita ni. Tani-tani gino, mati inda dina, suhut inda dina, heat inda dina, eat inda dina, pinoris inda dina, amaris inda dina, hemodam mana-mana gino dina. Iukko bagi yang net, putgeli kelijari. Iukko bagi gino dina, putgeli kelijari. I putgeli kelijari dia net gino siallah mani rupita, bodul kelijari gino makan apa kena wa, pala net gino. Parami dina nade. Parmi, dia nu ada.
Lesindo, pahedi di pute? Oh, sir. Oh, sir. Hari. Itu apa dia menang pahala dengan kian mana aja? Pudgelika ginum, kemala ginum, ha? Emana tam pudgel yang ini nama lenti bena ginum, ati visala pramanya, tibena awastavak, pahala ni duskarai, parisila ni duskarai, garadi wanca winna puluang, ha? Poduli jere dirga wenawa, minna mewagi dewal walakwa ganne, api poduli jere yanawa, ni kemala ginum, emana upale jere tiyana sieluma ginum wala, Saran saya, misalnya bagi nomor saran saya, miru punya, mana paridi, bodoh aja di, pautan karena gini nomor tapi kini nama, pala di gini nomor. Ini sahurnya, mawas tawat, upal aja di, misalnya bagi nomor, beli ketua gatot, bodoh aja di, pala di gini nomor, ketua itu samaan itu, bodoh aja di, pala di gini nomor, sih itu samaan itu, ternyata, mana ini sahpi pala di gini nomor, sangat sekali, pala di gini nomor, karena honda. Pala ni apa bagan? Honda behavior ini makar awas ya, gini mak. Ya apa aja bela, saman yang wala itu cara practice kan nanti. Hati mama ada tax kerana awas buah itu nama bela. Ikhanda, daripada itu nanti mata pun itu belawa kila ni. Kamari mama kerana file isi bahati hati nama, ini isi bahati mama kerana mama lagi practice kerana knowledge je kerana. Yang mana tentang dengan badu ni itu mama dah nene. Ikhanda make sehatri ini daru nene, nama mama. Accountant nama tu, terus mungkin ada nama ni bisanya keep ya, mungkin ada beladan. Ini mungkin ada di denu mama tu tien, denu mama rada agan, bawa di manti agan. Itu korang tamai, buku eva api tu, hendera khawat, khawat, hendera awu bodoh ini, eva kita buat tu, hendera khawat dengan kurang. Isan dah mungkin ini, sektoran ni lima. Ayat terus mula poste ka khadil dengan kurang, mana khadil na, project report dia khadil, kurang khadil na. Mung, tiba ni pelawat tanu tamai baragan ni. Mula tak mula tanya lagi ni, terus mema ke lectures selat eh. Jadi, mami ke mae, awak boleh dia agan, mami ke mae macam mana, mungkin perhatili kerana orang ni sa, mami ke sektor ni juga. Sir. Tapi yang ada mula, abis itu agensi aku kira, agensi aku pahlan kita hari ini nanti boleh refla. Ia pasti cash collectors lah. Muda lekat tu kerana ayah. Niujut dia mungkin kerana ni, vivida dewal kerana. Ada tu vivida dewal kerana. Dan apa itu mu? Khas, muda lekut tu korang ikhena. Amal istiak le putgal ya dah awal ni hilalah. Ahugen muda lekan lah. Muda lekan awal ni mehat bara dinnne. Ayat ni le bara dinnne. Ayat ni le naik katik dia. Itu pasal tiga kali ikhena muka dinnne. Amal istiak le tiga nama. Apa sebab kiat le tiga? Hey, horak am kerana pula yang sima dah kau itu kerjing hair kerana ber. Ini pasal mukadim ini ayat ini ada herlaya. Kemudian agent kini dia agensi tiba, masa kita sale lagi tiba laksa kasih visi bahag kita. Adik jawab ini niwas bank kita sini ada bela. Itu ref lagi bed, cash collectors lagi bed. Mungkin ni sah orang yang berapaan ya hari itu pala ni nakulor, orang yang berapaan ya niwaradi berpala ni nakulor, ada hamba terjadi bela hita kada ada nakuluan. Ada banku lagi tamai. Ikan isa, biarpar, bidimat biarpar, paran lagi tuh, nimera dia sakas kerana, nimera dia sakas kerela, biarpar, mundin, paran ini kerana mehnya mana. Abi produk liat kamu? Sir. Lagi tuh. Sir. Oh. Sir, me istawar wat kemakni menaite gak tu, me eka budgeli kelih jerite ane naya ni de. Naya eka budgeli kelih jerite ane. Abi sah. Biarpar ini kerana di nolah di itarai. Udgil kelih jari welte yang, kan? Apa yang kita nak katanya, bodoh jari dana lagi lah. Kita katanya itu. Gisati? Oh, sehingga ek mata khatu na itu na, ini keka. Har, memang dia kan? Ganu denu ati visal pramana yang tiapnya biaya parvel le. Ganu denu ati visal pramana yang tiapnya biaya parvel le. Ikahah samaan ganu denu, visal pramanya sidu nevite. Iwayni ganu denu mata penana gina, udgeli ke ginom, udgeli ke ginom. Kudu lejeri pata nugan na ater.
එක් වර්ගයකිනුම් සඳහා එක් වර්ගයකිනුම් සඳහා වෙන වෙනම උපලේජල් පවත්වා ගනි. උදාහරණයක් ලෙස ණයට විකුණුම් විශාල ප්‍රමාණයක් සිදුවන විටක ණයට විකුණුම් විශාල ප්‍රමාණයක් සිදුවන විටක එක් එක් ණයගැතියන්ට අදාළ කේවල ගිනුම් එක් එක් ණයගැතියන්ට අදාළ කේවල ගිනුම් ණයගැති ලෙජරය නම් ණයගැති ලෙජරය නම් ඊගාටදී මෙවැනි අවස්ථාවක උපලජරයේ සඳහන් සියලුම ගිනුම් වල සමස්තය නිරූපණය වන පරිදි පොදු ලෙජරයේ ගිණුමක් පවත්වා ගන්නා අතර එය පාලන ගිණුම ලෙස හඳුන්වයි. සාමාන්‍ය උදාහරණයක් ඉදිරිය ගන්නකොට ණයට විකුණුම් ගනුදෙනු අතිවිශාල ප්‍රමාණයක් සිදුවන වෙලාවක ණයගැතියන්ගේ සියලු ගිණුම් පොදු ලෙජරේ පවත්වා ගතහොත් පොදු ලෙජරය දීර්ඝ වෙනවා. භාවිතය අපහසු වෙනවා. මේ නිසා මොකද කරන්නේ? සියලුම ණයගැතියන් සඳහා වෙනම ලෙජරයක් පවත්ව ගන්නවා. අපිට දෙනවා, අපි ඒකට දෙනවා වෙන නම. ණයගැති කියන වචනේ දාලා ණයගැති ගිනුම් තියන හින්දා ණයගැති ලෙජරය කියලා කියනවා. එතකොට ඒ වගේ වෙලාවක එහෙම උපලෙජරයක් පවත්වා ගන්නා වෙලාවක හර්ෂණී මයික් ඕෆ් කරගන්න. උපලෙජරයක් පවත්වා ගන්නා වෙලාවක උපලෙජරයේ සඳහන් සියලුම ගිනුම් නිරෝපණය වන පරිදි පොදු ලෙජරයේ පවත්වා ගන්නවා එක ගිනුමක්. ඒ පොදු ලෙජරයේ පවත්වා ගන්නා ගිනුමට අපි කියනවා පාලන ගිනුම. එහෙම නැත්නම් පොදු ලෙජර පාලන ගිනුම කියලා කියනවා. පාලන ගිනුම පොදු ලෙජර පාලන ගිනුම කියලා කියනවා. පැහැදිලිද? හරිද මතුසංග? පාලන ගිනුම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය. ඇයි පාලන ගිනුම් පවත්වාගෙන යන්නේ කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. මාතෘකාව පාලන ගිනුම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය. ඔබට ඒ අවශ්‍යතාවය කියලා පළවෙනි එක පොදු ලෙජරේ අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වළක්වා ගැනීම. දෙවෙනි එක වෙළඳ ලැබිය යුතු දෑ සහ වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම් වල සිදුවිය හැකි වැරදි අත්හැරීම් සහ වංචා වළක්වා ගත හැකි වීම සහ ගැන වැරදි වෙනවා නම් වංචා වෙනවා නම් මගේ හැරෙනවා නම් ඒව වළක්ව ගන්න පුළුවන් පාලන ගිණුම් වලදී. ඒ වගේ තමයි ඒවා අනාවරණය කරගෙන වෙලා තියෙනවා නම් හොයා ගන්න පුළුවන්.
වැරදි වංචා අත්හැරීම මගහැරීම වෙලා තියෙනවා නම් හොයා ගන්න පුළුවන්. ඒවා අනාවරණය කරගත හැකි වීම. වැරදි වංචා වළක්වා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාලනයක් තියෙනවා කියලා දකිනවා නම් වැරදි වංචා වෙන්නේ නැහැ. දැන් ඔඩිට් එකේදී මොනවද අපි කියන්නේ? හොඳ පාලනයක් තියෙනවා නම් වැරදි වංචා වෙන එක වළක්වනවා. එයි. දැන් අපි දමු දරුවෙක් පන්ති යනවා. පන්ති කියලා හවස ආවට පස්සේ අම්මා හරි තාත්තා හරි පොත් ටික අරගෙන බලනවා නම් පුතේ කොහෙද ගියේ මොනාද කළේ අද කොච්චර ඉගෙනුවාද මොනාද ඉගෙනුවේ කියලා පොඩක් බලනවා නම් දැනගන්න ඕනේ නැහැ. නිකන් අරන් බලනවා නම් කවදාකවත් දරුව පන්ති නොගිහින් ඉන්නේ නැහැ. දැන් අපි දැකලා තියෙනනේ පන්ති යනවා කියලා වෙන තැන්වල යන ළමයි ඉන්නවා. ඇයි හැමදාම පන්ති යන්නේ? ගෙදර ගියාම අම්මා හෝ තාත්තා බලනවා කියලා දන්න නිසා. අන්න ඒක තමයි පාලනය කියන්නේ. වැදේද? ඒක හන්ද ආයතනවල වුණා. එහෙම එකිනෙක විනුම් තියනවා නම් එකිනෙක පාලනයන් තියනවා නම් හොයලා හොයලා බලනවා කියලා දන්නවා නම් සොයා බැලීම් කරනවා කියලා දන්නවා නම් වැරදි වංචා කරනවා අඩුයි. අපි වැඩ ඔෆිස් වල වැඩ කරන අය දන්නවා. හරි. ඒ වගේම දැන් තුන්වෙනි කාරණය මෙහෙමයි. දැන් සියලුම ගිනුම් පොදු ලෙජරේ තිබ්බත් මොකද වෙන්නේ? ශේෂ පරික්ෂම දික් වෙනවා. ශේෂ පරික්ෂම දික් වුණාම අපි ශේෂ පරික්ෂම භාවිතා කරලා අවසාන ගිනුම් සකස් කරනවා. ඉතර අපහැදිලියා ඉතර හිතන්න එපා මම දැන් කියන වචන විතර ඉගෙන ගන්න. අවසාන ගිනුම් සකස් කරන ලාභ ලාභ ගිනුම් ශේෂ පත්‍ර හැම. ඒවා සංකීර්ණ වෙනවා. ශේෂ පත්‍රයේ දික් වෙන ශේෂ පිරික්ෂම දික් වෙන ආදායම් ප්‍රකාශය ශේෂ පත්‍රයේ ඒ වගේ දේවල් දුෂ්කරයි. දුර්වල වෙනවා. ඒක නිසා ඒකත් එක වාසිය. ලියා ගන්න. අතිරේක ලෙජර් වල ඇති නැත්නම් උප ලෙජර් වල සටහන් කරන ගිනුම් උපලෙජර් ගිනුම් පොදු ලෙජරේ පවත්වා ගත හොත් ශේෂ පිරික්ෂම දීර්ඝ වී අවසාන ගිනුම් පිළියෙල කිරීම දුෂ්කර වීම අවසාන ගිනුම් පිළියෙල කිරීම දුෂ්කර වීම අවසාන ගිනුම් පිළියෙල කිරීම දුෂ්කර වීම. ඒ වගේම දැන් අපි හිතමු කාගෙන් හරි අපි අහන ව්‍යාපාරයකදී ඔයාලගේ සියලුම ණයගැතියෝ කීයද කියලා. දැන් පෞද්ගලික ලෙජරේ විතරයි නම් තියෙන එක එක ණයගැතියෝ එක එක ගිනුම් වල ළඟ ඉන්නේ. අපිට ණයගැතියන් ඔක්කොම කොච්චරද කියලා කියන්න බෑ. ණයගැතියන් සියල්ල සියල්ලේම එහෙනම් සියලුම ණයගැතියන්ගේ එකතුව මෙච්චරයි කියලා අපිට හඳුනගන්න බෑ. දුෂ්කරයි. හැබැයි දරුවනේ අපිට පාලන ගිනුමක් තියෙනවනම් පාලන ගිනුමක් තියෙනවනම් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙච්චර ණයගැතියි කියලා. හරිනේ? එමුණ ලියා ගන්න. තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වීම. තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වීම. තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වීම. ඒ වගේම දැන් පොදු ලෙජර් එක්කෙනෙක් කරනවා පෞද්ගලික ලෙජර් තව එක්කෙනෙක් කරනවා ආ දැන් මේක පොදු ලෙජර් කියමුකෝ මේක තමයි පොදු ලෙජර් මේක තමයි පුද්ගලික ලෙජර් මේක දෙන්නේ එක එක කරන්නේ දෙන්නේ එක කරන නිසා මොකද වෙන්නේ දෙන්නේ එක කරනකොට වැඩ බෙදිලා යනවා වැඩ බෙදිලා යනවා විගණනයේදී පහසුවේ හරිද පොදු ලෙජරය හා පුද්ගලික ලෙජරය දෙදෙනෙකු මගින් කරන නිසා පොදු ලෙජරය හා පුද්ගලික ලෙජරය ඒ කියන්නේ ගිනුම් තැබීමේ කටයුතු පාර්ශ්වයන් දෙකක් සිදු කරන නිසා වගකීම් බෙදී යාමහා වගකීම් බෙදී යාමහා විගණනය පහසු වීම විගණනය පහසු වීම ඊළඟ ඡේදයෙන් ලියා ගන්න මෙහෙම මෙහිදී අප ප්‍රධාන වශයෙන් මෙහිදී අප ප්‍රධාන වශයෙන්
පාලන ගිණුම් වර්ග දෙකක් හඳුනා ගනි. තව තියෙනවා ගොඩක්. අපි මේ අධ්‍යයනයේදී අපි ඉගෙන ගන්න දෙකයි. දෙකක් හඳුනා ගනි. අපි එකට කියනවා එක වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම. වෙළඳ Sir, ega apa pada mulai dengan channel media apa pada nama sih? Melanda lebih itu deh. Paling lagi nama apa mega lagi nama? Bikunum. Legend paling lagi nama dia lagi nama. Naya Vyakti paling lagi nama. Naya Vyakti paling lagi nama. Mari kita lagi we. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් පාලන ගිණුම් වර්ග දෙකක් හඳුනා ගනි. පාලන ගිණුම් වර්ග දෙකක් හඳුනා ගනි. පළවෙනි එක වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම. එහෙම නැත්නම් අපි ඒකට කියනවා විකුණුම් ලෙජර් පාලන ගිණුම කියලාත් කියනවා. විකුණුම් ලෙජර් පාලන ගිණුම කියලාත් කියනවා. ඒ වගේම ණය ගැති පාලන ගිණුම කියලාත් කියනවා. ණය ගැති පාලන ගිණුම කියලාත් කියනවා. හරි? Deka, giri ya itu deh, pala nagi nama. Apa kira nama genum lejer pala nagi nama kira? Emangnya tan naya himi pala nagi nama. Eka ikan ikan orang itu deh kahade sekarang pulua. Belanda. Give ye you to the Paala na ginum Genum ledger Paala na ginum Naya himi paala na ginum kilat kuna Matru paala velanda labi to the paala na ginum ආයසරයක් හඳුනා ගන්න පුළුවන්. ණයට විකුණුම් විශාල ප්‍රමාණයක් තිබෙන ව්‍යාපාරයක එක්කේ කේවල ණය ගැතියන්ගේ එක්කේ ණය ගැතියන්ගේ පුද්ගලික ගිණුම. හොඳට අහගන්න. ණයට විකුණුම් බොහොමයක් සිදුවන ව්‍යාපාරවල එක්කේ ණය ගැතියන්ගේ පුද්ගලික ගිණුම් වෙනම ගිණුම් පොතක ලියනවා. වෙනම පොතක ලියනවා. අපි මේ පොතට කියනවා නාය ගැති ලෙජරේ එහෙම නැත්තම් විකුණුම් ලෙජරේ ජර්නලයේ නෙවෙයි ලෙජරේ කියන්නේ ගිණුම් තියෙන පොත. එහෙම නැත්තම් ලැබිය යුතු දෑ ලෙජරේ. එක්කෙක් ණය ගැතියන්ගේ ගිණුම් අපි වෙනම පොතක තියාගන්න. ඒ පොතට කියනවා ණය ගැති ලෙජරේ විකුණුම් ලෙජරේ එහෙම නැත්තම් ලැබිය යුතු දෑ ලෙජරේ. එහෙම තබා ගන්නා ගමන්ම සියලුම ණය ගැතියන් සියලුම ණය ගැතියන්ගේ සාරාංශගත එහෙම නැත්නම් සංක්ෂිප්තය අපි පවත් ගන්නා පොදු ලිජරේ ඒ පොදු ලිජරේ පවත් ගන්නා සාරාංශගත ගිණුමට කියනවා වාකියලද ණය ගැති පාලන ගිණුම විකුණුම් ලිජර් පාලන ගිණුම එහෙම නැත්නම් ලැබිය යුතු දෑ පාලන ගිණුම කියලා කියනවා. පැහැදිලිද? ලැබිය යුතු දෑ පාලන ගිණුම අපි කියනවා විකුණුම් ලිජර් පාලන ගිණුම සහ ණය ගැති පාලන ගිණුම. පැහැදිලිද? හරි මෙහෙම ලියන්න. ණයට විකුණුම් විශාල ප්‍රමාණයක් තිබෙන ව්‍යාපාරයක ණයට විකුණුම් විශාල ප්‍රමාණයක් තිබෙන ව්‍යාපාරයක එක්කෙක් ණය ගැතියන්ට අදාළ කේවල ගිණුම් දැන් කේවල ගිණුම් කිව්වම මතක තියෙන්න ඕනේ තනි තනි ගිණුම් කියලා. එක් එක් ණය ගැතියන්ට අදාළ කේවල ගිණුම් වෙනම පුද්ගලික ලෙජරයක පවත්වා ගනි. වෙනම ණය ගැති ලෙජරය නම් පුද්ගලික ලෙජරයක පවත්වා ගනි. ණය ගැති ලෙජරය ලැබිය යුතු දෑ ලෙජරය මේ ඕන එකක් ලියා ගන්න. වෙනම ලැබිය යුතු දෑ ලෙජරයක පවත්වා ගනි. ඒ අතර වාරේ ලැබී යුතු දෑ ලෙජරේ පවතින
Lebih itu deh, emangnya tan naik itu lagi deh, pautinnya. Sialu mah kevala ginom bela, sangs kevala ginom bela. Samastaya nirupanaya vana paridhi. Samastaya nirupanaya vana paridhi. Mudulajare pavatta ganna ginuma. Mudulajare pavatta ganna ginuma. Labiya yutudaya palana ginuma hevat. Naik aja pahl lagi nomor lesa handun naik. Nirantarin ma awabodhi ganna wana. Nirantarin ma api medhi awabodhi kara ganna ganna wana. Ma nitharapu kyan kuti wala. Api potay liya na. Thamange potay liya na. Sam ilakka makma. Wagakime liya na wana. Wagakime liya na wana. Mehima nattaan. Me ilakka ma avi minna mehimai. A minna meka tamay mamme liyan ni kin adhasin liya. Apa dapat adhyapane varad ini ne? Pahalida, nirantarita ganna, obo pote liya ganna, sam ilakrama, avabodha karagena liya. Eka puthe me api kiyana taram sarala nehe attanama. Mam metana inne oy de nisa. Mata unak thibba, unak kiyala kiyanne mata therenne nehe na mata pote liya gena wedak ne. Ehema ekak thibba. Eka nisa, mama panthiye giyala illa mata ayilla paadayan karanna onne man enne kiyala gena. Eka nisa ma itu rumah tikku pada kerja itu karena lazy, mak usaha karena pada awal itu ramah. Ikan isa, animalin, awal budi yang ada karena yangna puluang gaman asimita, luku durak yangna pulu. Sir, sanshipta itu samaste nirupani mana pergi kila istilah kiri. Dekam ini kan, samastaya nirupanaya mana pada itu sangsipto pautta ganna ginuma. Samastaya nirupanaya mana, naya itu lagi ginum dahak ti, nana dahak meke. Samastaya, nanda samastaya nirupanaya mana, eka ginuma itu saaraasya. Samastaya nirupanaya mana pada itu pautta ganna ginuma, eka saaraasya kata ginuma. Yang mana itu saaraasya kata ginuma, dekam ini kan. Hari deh. Saraasa kini ke adahas saraasa kini ke teruma haraya nanti kan dabe samaste arteya avabodhaya siyalla nanti kan dabe tiyenne ona hari matrukawa nayagathi palana kisara velada labitu daya palana kinama kaakuti velada labitu daya palana kinama kaakuti Bela dalam lebih itu deh, pahala negi nama kaku. Bela dalam lebih itu deh, pahala negi. Kau tu bela dalam lebih itu deh, kian. Pat kam deh, warga game deh. Lebih itu deh, lejeri ginum dahak tipe nama dahi, mana ginum balik itu sama ini. Iya game, deh samaan ini memihita anak koala na kejar biduli bilat iya. Koala na biduli bilat uwa, mana biduli balita agla, mana biduli balam mandeli koala kau deh. Biduli balam mandeli koala kau deh. Matkamak, enggih bang. Wala, biduli bala mandali penting, wala naik ke tiye. Wala ke muda lebih naka, ngegulu bala agi. Wala given maki, ngegulu ada lebih naka. Dek, biduli bila apa? Ikasi anu wata. Adi nere ini. Ikasi anu wata, biduli bila apa?
පොඩි සල්ලි නෑ 200ක් ගෙව්වා කීයක් වැඩිපුර ගෙවලාද දෙකයි රුපියල් දෙකයි ගෙවලා දැන් මේ දෙකේ අර්ථය කුමක්ද ඉදිරියට ගෙවන්නලද විදුලි සර් ආ ඉදිරියට ගෙවන්නලද විදුලි විදුලි වල මඩ පැත්තෙන් प्रधान शेष हरद हर अभी मैं भी कुनो मात्ती का आरम्भ क्ले भी लेना एडवांस का कारण तीनों ना आप ही खाली बैठने पुलांगे हैं मुनाम है नायक अतिपाल ने कुनो का आरंभ भी बैरा सी सिया तीनों पुलवा सी सिया इतिहास में किनारा वा माता का त्याग ने बैरा सी सिया अपना हनीमून इन किया नोडी ये लोग एकदम सी सिया हार हैं मुकुट සීසිය හර කියලා අපි දාන්න. ඒක හන්දා බැර නම් කියන්න ඕන. බැර නම් කිව යුතුමයි. තේරුණාද? පැහැදිලිද? පැහැදිලි සර්. ඊට පස්සේ දැන් ණයට විකුණනවා. මොකද දිට්ඨි සටහන? විකුණුම් ජනල එකතු අපි මතකයි අපි ඉගෙන ගත්තා අපි සටහන් කළා විකුණුම් ජනල එකතු අපි කොහොමද සටහන් කළේ? විකුණුම් ගිනමට නා විකුණුම් ගිනුම විකුණුම් ගිනමට या बेरे नाय गतिया हर विकुनुम बेरे नाय गतिया हर आ पालने गिनुम हर सुने नाय डे विकुनुम गिनुम बेरे आरा मामा किए बु दीत्ता सर हाँ टेक तीन नॉनी जे एक के अंदर वाला दीत्ता सर हाँ हरी वैद्य का है मान ताई ने विकुनुम जैनल एक तो आप इस आकार हाँ करने वाला नाय डे विकुनुम किया ला नाय गति पाल මොකද දිට්ඨි සටහන ආපසේ උම්මල සංගුණ බර විකුණුම් ආපසේ උම්මල ආපසේ උම් ගින මේ දිට්ඨි සටහන මොකද්ද ආපසු කිවුම් හර පාරණ විකුණුම් බර ආපසු කිවුම් කියලා බර වෙනවා ණය ගැතිය අපිට මුදල් ගෙවුවාම මුදල් පාලන ගිනුම හර වෙනද ලැබිය යුතු දෙයක් ගිනුම බැර මුදල් පාලන ගිනුම හර මුදල් සහ චෙක්පත් මේ දෙකම එකට අපි ගන්න මුදල් සහ චෙක්පත් ලැබුණාම මුදල් හෝ බැංකු හර දැන් අපි ගන්න මුදල් කියලා විතරයි මුදල් හර වෙනද ලැබිය යුතු දෙයක් පාලන ගිනුම බැර ප්ලීස් නියම අපි ඉගෙන ගන්න දේම තමයි කරගවන්නේ अभी तुम्हारे चेकपत लेबे नो लेबे ना चेक मुदल लाता रह चेकपत लेबे ना लेबे ना चेकपत अभी प्रतिक्षेप करें क्या रिटर्न नहीं लाया ना अगर हुए ना लेबे ना चेकपत आप बैंक बोले जाए मार्ग पास से मगर ये ना बैंक को रिजेक्ट करना प्रतिक्षेप करना अभी क्यों अगर हुई है ना लेबे ना चेकपत अगर अगर एक पात गिनुम කියලා මොකද ලැබිච්ච මුදල ඇත්තටම ලැබුණේ අපි ලැබුණා කියලා සටහන් කරලා ලැබුණේ ලැබුණේ නැහනම් ඒක අනිත් පැත්තට දාලා නිවැරදි කරන්න ඕනේ නේ ලැබිච්ච එක මේ පැත්තේ ලැබුණේ නැහනම් ඇත්තටම මේ පැත්තට දාන්න ඕනේ හරි ණය ගැතියන්ට වට්ටම් දෙනවා මොකක්ද දෙත් සටහන ණය ගැති ගිනුම බර වට්ටම් ගිනුම හරි දුන්නට්ටම් හර ලැබී යුතු දෑ පාලන ගිනුම බර මතක තියාගන්න පුතේ මම මේවා කියන්නේ ඔයාලට එතකොටත් මතකේ තේනවා මොකද ගිනුම් කරන්නේ ගැඹුරට යනකොට දිත්ත සටහ මේව කරන්නට එන්න ඕනේ හරේ දැනගන්න ඕනේ එහාට මෙහාට යන විදි දැනගන්න ඕනේ එතකොට තමයි ගිනුම් කරන්නේ ලීසි හරි එහෙමනම් දුන්නට්ටම් ගිනුම හර විලඳ ලැබී යුතු දෑ පාලන ගිනුම බර නායකයන්ගෙන් බොල් නායකපා හරිනවා මොකද වෙන්නේ
Bolnaya ginuma hara wenawa. Ow. Welanda labiy yutu daya palana ginuma bera wenawa. Bolnaya hara welanda labiy yutu daya ginuma bera. Adamana naya wen karanawa. Mokada wenney? Balapayamak naha ne mekata nisa. Very good. Mataka thiyaganna. Thathalim mataka thiyaganna. Adamana naya wen kirima palana ginumata balapanne netha. Adamana naya wen kirime ginuma palana ginumata balapanne netha. Kiyala kiyanne dan samanyen onema vyaparayeka bankuwala pawa api naya ganadunu karana kota. Naya ganadunu karana kota labenna thiyena mudal nolabi yame pramanathayak thiyena. Nolabena avastha thiyena. In nolabena deval nolabena nayagathiyange mudal wenuwen api kalthiya sudana wenawa. Hadirida? Ara saving karanna wage nayaga bolnaya wenna puluwan e wenwena bolnaya siduwima wenuwen api wen kirimak karanawa. Bolnaya ekena nayagathiyangen mudal nolabi yama aawarane karaganeemata kalthiya sudanamak lesa ginumbal karana galapimak tamai bolnaya wen kirima. Etakota mokada karanne me avuruddhe laabe kotasak ayin kala patthaka thiyenawa bolnaya unoth aawarane karaganna. Api kiyana bolnaya wen kirima. Hadilla adamana naya kilath kiyana. Bolnaya kirima adamana naya. Adamana kiyanne adahasa? Liyanna puluwan kiyana eka. Ha? Adamana. Suwarna. Suwarna thi naya gathiyan wenuwen karana galapimak. Hita ganna ko Piyadasa ge mudala labenna tibba Piyadasa mala apita ganna puluwanda ba anna e wage viya haki dewal sandaha api kalthiya sudanamak lesa karana wen kirimakata kiyana adamana naya hari igawa tawa tiyenawa me naya gatiyan lama vinimaya bill pratigrahane karaganna vinimaya bilak kiyanne dan mata kaagen hari mudala labenna tiyenawa na Mamal nitiyanu kuno pilih lekana lipiak kena mana ahute, minne mikcera mudela matobing leben nanti ena ma, ini mudela mikcera kalya kena tulad kevan, mayano dharma pala kini kena dia mana ma, obat sepuyu bahanda yang nata serva winwing lebi itu rupiah dasa dasa kena mudela, dina tihak kena tulad kevanu kira anak kya mana. යවලා ධර්මපාල ලවා මේක අස්සම් කරවගත්තු ධර්මපාල කියනවා හරි මම ගෙවන්නම් කියලා මේක අස්සම් කරගන්න මේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදු වුණාම අපි ඒකට කියනවා විනිමය බිලක් එතන අපි මොකද කළේ ධර්මපාලට යවලා ඒ ලියුම පිළිගත්ත ප්‍රතිග්‍රහණය කළා අපි ප්‍රතිග්‍රහණය කරනවා කියන්නේ පිළිගත් එහෙම පිළිගත්තාම ප්‍රතිග්‍රහණය කරවා ගත්තාම මේක නීත්‍යානුකූලව කළොත් අපිට පුළුවන් වාකරනද වට්ටම් කරන්න පුළුවන් බැංකුවට දීලා වට්ටම් කරන්න පුළුවන් නැත්නම් කල්තියා මුදල් ගන්න පුළුවන් හුද හිතා ගන්නකෝ දැන් මම සිරිපාලට බහන්න වික්කා සිරිපාල මට දුන්නා ඉදිරි දින තව දින 30ක දිනයක් දාලා චෙක් එකක් ලැබුණා ඒ චෙක් එකේ මට අද වැලියු එකක් තියෙනවද නැහැ අද මට මුදල් කරන්න පුළුවන්ද බැ හැබැයි මට තහවුරුවක් තියෙනවා යා පොරොන්දු වුණා මාසෙකින් මේ චෙක් එකට සල්ලි දානවා කියලා. එතකොට මේ චෙක් එක මාතේ තියෙන මට පුළුවන් මේ චෙක් එක බැංකුවට මුදල් කරගන්න. මුදල් එහෙම අපහසුකමක් තියෙන බැංකුවට. ඒකත් එතකොට ඇත්තට මේක දැන් මට චෙක් එකක් නෙවෙයි ලැබිලා තියෙන්නේ. මොකද්ද? ලැබිය යුතු විලා. එයි. ඉදිරි දින දෙක. අද මුදල් කරන්න බෑ. අද කතාවක් නෑ. අන්න ඒ වගේ නීත්‍යානුකූලව පිළියෙල කළොත් ලැබිය යුතු විලා. ඒක ගන්න දෙනු කළ හැකි ලියවිල්ලක් කියලා ගන්න. එතකොට ගන්න ණයගතියන් ලවා ලැබී විලා ප්‍රතිග්‍රහණය කරවා ගත්තොත්. පැහැදිලිද? අපි ණයගති කියන මේ ඉවත් කරලා ඒක තනවා ලැබිය යුතු දිනමකට කියලා. දැන් මුලින්ම හඳුනා ගන්න අය පෙරවැඩවල එක ලියාගත්තත් කමන්නේ නැහැ. ණයගතියන් ලවා මෙහෙම ලියා ගන්න ණයගතියන් ලවා පෙරවැඩවල යටින් ලියා ගන්න. විනිමය බිලක් ප්‍රතිග්‍රහණය කරවා ගැනීම විනිමය බිලක් ප්‍රතිග්‍රහණය කරවා ගැනීම විනිමය බිලක් ප්‍රතිග්‍රහණය කරවා ගැනීම මොකද්ද ඉත සදහන ලැබිය යුතු බිල් ගිනුම හර ණයගැති පාලන ගිනුම බැර
ලැබිය යුතු පාලන කිරීම බැහැ. ඒ වගේම මේ දින වට්ටම් අහෝසි කරන්න පුළුවන්. දින වට්ටම් අහිමි කරන්න පුළුවන්. අහෝසි කරන්න පුළුවන්. අපිට මොකද කරන්න පුළුවන්? දැන් වට්ටම් දෙද්දී පාලන කිරීම බැරගලා නම් වට්ටම අහෝසි කරද්දී පාලන කිරීම හරගන්නවා. Lebih itu bila mina third party ya kan, tuhuna parsi ya kan, jadi lah kita budal kerjakan juga. Lebih itu bila, ini agar uno lebih itu bila agar ugiya lah mereka tahu mana. Lebih itu bila agar u. Lebih itu bila agar u. Ini bagi mualah dana ini deh. Durakatan bil gimana pahunut mukti kerana durakatan sama agama. Kapan orang ramah ter? Dada mula mudarak pagi ayakan nih. Poliak ganna. Bidul bela mandale. Poliak ganna. He mana naiket yang pramada bina orang poliha dana pulua. Naiket yang pramada bina orang poliha dana pulua. Eka pe ada ema. Naiket yang ing ayakan le poli. Poli gitu makanya berak kalau mereka hara kerana pulua, naik itu yang ini poli aja kerana pulang permadi aja gitu. Emang biapari kuingin apa? Tapi itu mau banku kini loan neka cara kini gimana para pulau tulisnya kamu kau dengin? Pari kini gimana nuli dawas ini dala? Atiriya ke poli aja dulu. Ini poli apa yang gino mau ikut juga? Ahem aja kerana poli mereka hara aja. Kapan hal bol na ya apa sih lebih mau kedepin? Dan bol na ya kapan hal mau kita pilih buat ni? Bol na ya lebih nota apa? Nanti lebih mah berakaran wah. Bol na ya nanti. Nanti lebih bol na ya nanti lebih mah berakaran lah. Aku? Mudah lagi nuna berakaran. Mudah lagi nuna harakan no. Hari itu mana? Belum ada lebih itu dah harap, bolehnya ini ber. Itu kurang. Belum ada bolehnya, sekarang apa urus kalau itu pasti mudah lebih. Kalau dah nak, dah memang dia tiada. Ma prajuk apa nama memang memang ada juga. Siri pal lagi mata lebih dengan dia nama dah. Kami dah apa hari, nama kita ini. Bolehlah. Kalau? Iya, nama. Niat apa? Siri Pal itu mana dera? Mana bolehlah? Kita Siri Pal ini memang ingat kalau. Pasti bela Siri Pal ada sweet pika kali na. Siri Pal mana? Ia lagi ane mahatyo bangi thali deh. Mana deh nama? Muka deh ni deh. Lebih deh thali kuat deh ane. Dah lagi nama dah harap. Lebih ni mudah, mudah harap. Ina merah ini kuat deh. Bolehlah ini nomor berapa? Bolehnya apa sulabi, pahlawan kita mau dengin ya. Inawa, nama kau dekaran doni. Meten. Harakatnya, bolehnya gimana berakaran doni. Aye, mereka harakaran doni. Mata kau diagan. Di bawah terma dana. Cepat deh. Mata kau diagan. Bolehnya apa sulabi. Mereka berakaran lot, mudah harra mereka berak. Mereka berakaran ni kan berak dia. Benda apa hari ni kat perlu? Di mana ni?
බොළනාය කපා හැරිනොත් මේකට බැර ලැබුණමත් බැර ආදරද මම කියන දේ පැහැදිලිද මං කියපු කතාව පැහැදිලිද බොළනාය කපා හැරියාම කොහමද බොළනාය හරණ අය ගැටියෝ බැර පාලන විදම බැර ඒ කපා හැරපු එක ලැබුණම ආයෙත් මේකට බැර කරලා බොළනාය හරකන බැරි නේද පැහැදිලිද තේරුණාද ඔව් තේරුණා තේරුණා මේක බැලගෙන එක වැරදි බැරි වෙලාවත් ආය නගසට වන්න ඕනි නෑ නේද බොළනාය කිනවට බැල කරන්න ඕන හොඳට මතක තියාගන්න සර් පොලිය එක පොඩ්ඩක් පැහැදිලි කරනවද සර් අර පැත්තේ දාලා තියෙන පොලිය එක මට කටුන ආයතන පොලි සටහන් කරලා තියෙන්නේ පොලියද පොලි සටහන් කරලා තියෙන එක සර් පොලිය මෙහෙමයි ඔව් සර් නායකයා කියන්නේ මුදල් ලැබෙන්න පරක් වුණොත් නායකයා කියන්නේ මුදල් ලැබෙන්න පරක් වුණොත් ලැබිය යුතු මුදලට පොලියක් අය කරන්න පුළුවන් බොහෝ ව්‍යාපාර වේදී කරනවා ඉදිරිබල මණ්ඩලය ජල සම්පත් මණ්ඩලය ටෙලිකොම් ආයතන බැංකු රක්ෂණ ඉන්ෂුරන්ස් sorry ෆිනෑන්ස් ලීසින් මේ හැමෝම මේක කරනවා මේ හැමෝම කරනවා හරිද එතකොට එහෙම පොලියක් අය කරනකොට පාලන කිරීම හර ඒ ණයගතියන් හර ඒ වගේම පාලන කිරීම හර පොලී කිනුම බැර ඒක ආදායම පොලී කිනුමට බැර ඒක ආදායම හරිද හරි එහෙමනම් මතක තියාගන්න බොළනාය ආපසු ලැබීම් පාලන කිනුමට බලපෑමක් නැත හැබැයි මෙන්න මෙහෙම කළාට වරදක් නැහැ කොහොමද බොළනාය ආපසු ලැබීම් පාලන කිනුම බැර කරලා ආයෙත් පාලන කිනුම හර කරනවා හරිද අපි හැදලි කෙනෙක් ඉන්නවද පොඩ්ඩක් එකයි කියනවාද කට්ටුනා බොළනාය අපාහර දෙයක් ලැබුණොත් ලැබෙන්නේ මුදලින් මුදල් හර බොළනාය අපාහරීමේදී බොළනාය ණය පාලන කිනුමට බැර කළා ඒක නිසා ලැබීමේදී මේකට බැර කරන්නේ නැහැ බොළනාය කිනුමටයි බැර කරන්නේ එහෙම මතක තියාගන්න බොළනාය ආපසු ලැබීම් වල බලපෑමක් පාලන කිනුමට නැත බොළනාය කපාහල බොළනාය ආපසු ලැබීම් පාලන කිනුමට බලපෑමක් නැත ඒක ඉවත් කළා කියලා මේකට හානියක් නැහැ බැරි වෙලාවත් සටහන් කරනවා නම් පාලන කිනුමට බැර කරලා ආයෙත් මේකට හර කරලා පා බොළනාය කිනුම බැර කරන්න යටින් මෙහෙම ලියා ගන්නකෝ එතකොට ලීසි බොළනාය ආපසු ලැබීම් කපාහල බොළනාය ආපසු ලැබීම් වල බලපෑමක් වල බලපෑමක් ණය ගැති හෝ පාලන ගිණුම් වලට නොමැත ණය ගැති ගිණුම් වලට හෝ පාලන ගිණුම් වලට නොමැත මන්ද එම මුදල ඒ කියන්නේ කපාහල මුදල කේවල හා පාලන ගිණුම් වලින් ඉවත් කර ඇති බැවින් කේවල හා පාලන ගිණුම් වලින් ඉවත් කර ඇති බැවිනි පැහැදිලිද මේ නිසා කපාහල බොළනාය ආපසු ලැබීම් මොකද සර් ආයි කියන් මේ නිසා කපාහල බොළනාය ආපසු ලැබීම් පහත පරිදි සටහන් කරයි පහත පරිදි සටහන් කරයි එක මුදල් හර
බොළන අය හෝ අපාහල බොළන අය කියනම බැර. බොළන අය කියනම එහෙම නැත්නම් කපාහල බොළන අය කියනම බැර. බොළන අය හෝ කපාහල බොළන අය කියනම බැර. ඕකෙන් දෙයක් තන හොඳට අහගන්න වැඩ නවත්තලා මේ පැත්ත බලන්න. බොල්නාය කපාහල දේවල් මේ අවුරුද්දේම ලැබුණා. බොල්නාය කපා හැරලා එය මේ අවුරුද්දේම ලැබුණොත් බොල්නාය කිනුමට බැරෙන්න. මොකද බොල්නාය කිනුම දැනට තියෙනවා අපි ගාව. හරිද මං කියපු දේ? අපැද්ද කෙනෙක් ඉන්නවද? කපාහල බොල්නාය ඒ වර්ෂේම ලැබුණොත් කපාහරින වර්ෂේම ලැබුණොත් බොල්නාය කිනුම බැරෙන්න. කපාහල වර්ෂයේද පසු වර්ෂයකදී ලැබුණොත් බොල්ණය ආපසු ලැබීම් ගිනුම කියලා වත්කම් සරිය ආදායම් ගිනුමකට බැරක්. තේරුණාද මං කියපු දේ? එසිඳු පැහැදිලිද මං කියපු දේ? ඔව් සර්. පැහැදිලිනේ? කපාහල වර්ෂයේම ලැබුණොත් බොල්ණය ගිනුමට බැර කරනවා. අපාහල වර්ෂයේද පසු වර්ෂයකදී ලැබුණොත් පහටද බැර කරන්නේ? අපාහල බොල්ණය බොල්ණය ආපසු ලැබී ගන්නේ කිනුම ආදායම් ගිනුම. අපාහල බොල්ණය ආපසු ලැබීම් ගිනුම ආදායම් ගිනුම. එනවානේ. ඉතින් ලියා ගන්න. එසේ වුවද පහත පරිදි සටහන් කිරීම දෝෂ නොමැත. පහත පරිදි සටහන් කිරීම දෝෂ නොමැත. ඒක තමයි සටහන් දෙකක් වෙනවා. මුදල් හරය පාලන ගිනුම බැර. මොන එකක්? මුදල් හරය පාලන ගිනුම බැර. ලැබිය යුතු දෑ පාලන ගිනුම බැර. දෙක මේකම දෙවෙනි එක පාලන ගිනුම හර බොල්ණය හෝ අපාහල බොල්ණය ආපසු ලැබීම් ගිනුම බැර. පාලන ගිනුම හර බොල්ණය ඇලෙයිලා අපාහල ලැබීම් ගිනුම බැර. බොල්ණය හර අපාහල බොල්ණය ආපසු ලැබීම් ගිනුම බැර. හරිද? දැන් බලන්න පාලක ගිනුම එක තැනක හර වෙලා තියෙනවා, එක තැනක බැල වෙලා. ඉතින් කැපුවාම ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතින් කැපුවාම මොකද ඉතුරු වෙන්නේ? මුදල් හර. ඔව්. බොල්ණය බොල්ණය ආපසු ලැබෙන්නේ. කාම්පරියම් ගිනුම බැල වෙනවා. පැහැදිලි නේද? තේරෙනවද කියපු දේ? ඔව්. පැහැදිලි කෙනෙක් ඉන්නවද? ඊට පස්සේ අපි දෙන ප්‍රතිසටහන් කියලා අය ගැතියන්ගේ ණය හිමියන්ට හිලව් කරන්න පුළුවන්. මෙහෙම දෙයක් මම අපි දමු අරලී ස්ටෝස් එකෙන් බඩු ගත්තා. අරලී ස්ටෝස් එකෙන් මම බඩු ගත්තා රුපියල් 10,000ක්. අරලී ස්ටෝස් එකට මම සේවාවක් සැපයුවා රුපියල් 12,000. මම ඒගොල්ලන්ගේ ගිණුමක් හදලා දුන්නා. එතන මම බඩු ගත්ත එක අරලී ස්ටෝස් එකේ මොන ගිණුමද තියෙන්නේ? ණය හිමි ගිණුම. ණය හිමි. ණය හිමි ගිණුම. ණය ගැති. එතන ඒගොල්ලන්ගේ ණය ගැති. අපේ ණය හිමි. ණය ගැති. හැබැයි දැන් මම සේවය සපයපු එක ඒගොල්ලන්ට අන්න එහෙම හිලව් කිරීම තියෙනවා.
අපි ඒවට කියනවා ප්‍රති සෝරි ප්‍රතිපියවීම් කියලා. එහෙම නැත්නම් අපි කියනවා ලෙජරින් ලෙජරේට මාරු කරනවා. නයිහිමියන් නයගතියන්ට හිලව් කරනවා. නයගතියන් නයිහිමියන්ට හිලව් කරනවා. ප්‍රතිපියවීම් කියලා. වැදගත්ද? එතකොට නයගතිය ඉන්නේ මොයි පැත්තද? හරද බැරද? අර අර එහෙනම් පියවන අපිට කොයි පැත්තකද යන්න ඕනි? බර බර පැත්තට. පියවි මෙහෙම නැත්නම් අපි කියනවා ණය හිමි පාලන ගිණුමට. ප්‍රතිපියවි මෙහෙම නැත්නම් අපි දානවා ණය හිමි පාලන ගිණුමට. හරිද? හරි. ඊට පස්සේ වර්ෂය ආරම්භයේ වගේම වර්ෂය අවසානයේ හරසෙස තියෙන්න පුළුවන් බැරසෙස තියෙන්න පුළුවන්. වර්ෂය අවසානයේ හරසෙසයක් තියනවා නම් අපි තුලණය කරන ප්‍රගියන්නේ වෙන පැත්තෙන්ද? පැත්තෙන්. බැර පැත්තෙන් පහළට ගෙනියන්නේ හර පැත්ත වැඩි නා. අර බැර පැත්තෙන් පහළට ගෙනියන්නේ හර පැත්ත වැඩි නා. බැරසෙසයක් නම් පහළට ගෙනියන්නේ හර පැත්තෙන්. හරසෙසයක් නම් පහළට ගෙනියන්නේ බැර පැත්තේ. සියක් නම් පහළට ගෙනියන්නේ හර පැත්තෙන් මේ පැත්තෙම උත් තියෙන්න පුළුවන්. මේසේ පහළට ගෙනාවා. එතකොට තුලනේ වෙනවා. මට ආකෘති දුන්නා නම් මෙච්චර අමාරු නෑ. හැබැයි ආකෘති දිනවෙන් එහාට ගිහිල්ලා මම ඔබට මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඒක නිසා තමයි මෙච්චර වෙලාවක් ගත්තේ. හැබැයි මේ හැම ඉලක්කමක් මෙන්න මේ අයිතමේ දාන්නේ මෙන්න මේ නිසා කියන පාලන ගිනුම නැති මයික් ඔෆ් කරගන්න නිමේස් කියනවා බොල් ණය මොනවත් තේරුනේ නැහැ බොල් ණය කියලා කියන්නේ මොනවද ණය ගතියන්ගේ නොලැබෙන මුදල් අපි කපාන මේක අපිට වේදමක් ණය ගතියෝ බැර අනිදී තමයි අර අපි මුලින් ඉගෙන ගත්ත දිත්තසතහන් න්‍යායයේදී ඉගෙන ගත්ත දිත්තසතහන් හොඳට තියෙන්න ඕනේ. දිත්තසතහන් හොඳට මතක තියාගන්න. ඒතර 25ක් තියෙන මම ඒක දීලා දිනවා ගන්න. දිත්තසතහන් ටික මතක තියාගන්න. දිත්තසතහන් ටික අමතක අවශ්‍ය නම් මට කියන්න දැන්. ද කෙනෙක් ඕන නම් මම දිත්තසතහන් ටිකක් එවන්න. මොකද සාමාන්‍යයෙන් ගිනුම් කරන යන්නේ දිත්තසතහන් හරහා. දිත්තසතහන් හරහා අපි ගිනුම් තමනකොට කවදාකවත් වරදින්නේ නැහැ. දැන් බොල්ලාය වල දිත්තසතහන බොල්ණය ගැතියෝ බැර. ඒ කියන්නේ ණය ගැති පාලන ගිනුමක් බැර. ඇදෙද? එතකොට මේ වගේ දේවල්. දැන් බොල්ණය ආපසු ලැබීම් මුදල් හර බොල්ණය ආපසු ලැබීම් ගිනුම බැර. එහෙම ණය ගිනුම බැර. එහෙම අවස්ථා තියෙන. ඒක නිසා මේ අපි ඉගෙන ගත්ත දේවල්ම තමයි මේ සටහන් කරේ. අර අමතක වෙනකොට අපිට පොඩ්ඩක් ගැටලු. හරි. අපි යන් ගන්න. හරි ගා අභ්‍යාසය කියවන්න බලන්න පැහැදිලිද අපිට මේ අභ්‍යාසයේ ආරම්භක ශේෂය ලක්ෂයයි බැර ශේෂය හර ශේෂය ලක්ෂයයි බැර ශේෂය 14000යි මොනවද භාවිතා කරන මූලික සටහන් පොත ආරම්භක ශේෂය සටහන් කරන්න භාවිතා කරන මූලික සටහන් පොත මොකද්ද ඔයාලා ඉන්නව නේද ආරම්භක සිට භාවිතා කරන්න සටහන් කරන්න භාවිතා කරන මූලික සටහන් පොත කුමක්ද? පොදු ලෙජරේද සර්? පොදු ලෙජරේ. පොදු ලෙජරේ. මයික් ඕෆ් කරගෙන ඉන්න. මං ඉස්සල්ලා මෙහෙන් ඔක්කොම ඕෆ් කළා මේ ඔයාලා ඔෆ් නොකරන හන්දා එතකොට ඔයාලට උත්තර දී ගන්න බැහැ ගන්න මම ආයෙ ඔන් කළා ඔයාලා මේ ඕෆ් කරගෙන ඉඳලා ඒ වෙලාවට ඔන් කරන්න
එතකොට ණයට විකුණුම් විකුණුම් ජර්නලය විකුණුම් ජර්නල අන්න ඒ ආදී වශයෙන් මේ එක්කේ ගනුදෙන වලට අදාළ දිත්ත සටහනයි මූලික සටහන් පොතයි ඉස්සලා ලියන්න බලන්න දිත්ත සටහනයි මූලික සටහන් පොතයි විනාඩි 5ක් අරගෙන ඉක්මනට ලියන්න බලන්න හැමෝම මේක ලියන්නේ නැහැ මම කියනවා විතරයි පාලන ඉන්නවා අපි හදමු 2029 එක දිනට හරසේසිය ලක්ෂයයි මොකද්ද ජනලය කොහොමද කතා කරන්නේ මොකද ආරම්භක ශේෂය ලක්ෂ්‍ය ආරම්භක ශේෂය මොකද්ද ජනලය පොදු ජන අධිත සටහන නැගටිව් පාලගෙන කැමරෙන්ද ලැබිත් දාගෙනම හර කරලා හර කරා නැගටිව් පාලගෙනම හර කරලා බැර ගන්න කොහෙද ප්‍රාග් දනගිනුමට බැර වෙන්නේ මතක තියා ගන්න වත්කම් සරලව ගත්තොත් වත්කම් ගිනුම් හර ප්‍රාග් දනගිනුම බැර ආරම්භක බැරකම් ප්‍රාග් දනගිනුම හර බැරකම් ගිනුම බැර වගකීම් ගිනුම බැර හරි එතකොට ලක්ෂයේ දිත්ත සටහන මොකක්ද දෙන්නේ ණයගැති පාලන ගිනුම හර ප්‍රාග් දනගිනුම එතකොට බැර ශේෂය 14 10 එන්නේ කොහමද ප්‍රාග් දනගිනුම හර ණයගැති පාලන ගිනුම බැර ණයගැති පාලන ගිනුම බැර ඒ දෙකම යන්නේ පොදු ලෙජරය. ඊට පස්සේ ණයට විකුණුම් ලක්ෂ 4යි. ණයට විකුණුම් ලක්ෂ 4යි. මොකද්ද ජනලය? විකුණුම් ජනලය. විකුණුම් ජනලය. මොකද්ද දිත්ත සටහන? ණයගැති පාලන ගිනුම හර ණයට විකුණුම් ගිනුම හර ණයගැති පාලන ගිනුම හර ණයට විකුණුම් ගිනුම බැර මම මේ විකුණුම් ගිනුම බෝඩ් එක හදන්න ඔයාලා පෙනෙයිද නැහැ බෝඩ් එක පේනවද පේනවා සර් ඔව් සර් ඔව් යන් ණයට විකුණුම් ගිනුමද බැර කරන්නේ සර් විකුණුම් ගිනුම බැර කියලා බෑ සාමාන්‍යයෙන් විකුණුම් ගිනුම වලට කමක් නැහැ සාමාන්‍ය ව්‍යාපාරයක ව්‍යාපාරිකයට අතිශය වැදගත් අත්පිට කොච්චර වික්කාද ණයට කොච්චර වික්කාද කියන එක. ඒක නිසා අපි ගිනුම් තබද්දී ගිනුම් දෙකකට බැර කරලා පසුව අවසාන ගිනුම් සකස් කරද්දී ගිනුම් දෙකම එකට එකතු කරලා එක ගිනුමකට ගත්තට කමක් නෑ. නමුත් ණයට විකුණුම් කියලා ගිනුමක් පවත්වාගෙන යාම වරදක් නෑ. තේරුණාද? එකම ගිනුමකට දැම්ම කියලා වරදකුත් නෑ. නමුත් අපේ භාවිතය ව්‍යාපාරයේ භාවිතය සඳහා වඩාත් හොඳයි අත්පිට විකුණුම් වෙනම ගිනුමකත් ණයට විකුණුම් වෙනම ගිනුමකත් තිබෙනවා නම් ඒකේ වරදක් නැහැ එක ගිනුම් විකුණුම් කියලා ගිනුමකට බැර කළා කියලා වරදක් නැහැ වඩා හොඳයි අත්පිට විකුණුම් වලට එක ගිනුමයි ණයට විකුණුම් වලට එක ගිනුමයි තියෙනවා පැහැදිලිද හරි සර් thank you අද මේක හදාගෙන මෙයා වෙලඳ ලැබිය යුතු දෑ පාලන ගිනුම ඔයාලා රූල් එකට ගන්නකෝ 2029 100 ඉදිරියට ගෙනාවා ලක්ෂයයි හරපැත්තේ ඊට 2029 ඉදිරියට ගෙනාවා බැර ශේෂය 14000 බැර පැත්තේ බැර පැත්තේ අපි ණයට විකුණුම් වල දිත්ත සටහන කිව්වා මොකද දිත්ත සටහන ණයගැති පාලන ගිනුම හර ණයගැති පාලන ගිනුම හර විකුණුම් ගිනුමට බැර විකුණුම් හෝ ණයට විකුණුම් ගිනුම බැර
ණයට විකුණුම් කියලා මේකට හර කරනවා ලක්ෂ 4යි. පළ පුරුදු වෙන ඉලක්කම් 1 යට 1 ලියන්න 3න් 3ට වෙන් කරන්න. ඒක හොඳ පුරුද්දක්. ඉලක්කම් 1 යට 1 ලියලා 3න් 3ට වෙන් කරන එක හොඳ ඉතා හොඳ පුරුද්දක්. ආපසු එවුම් වල දිට සරහන කුමක්ද? ආපසු එවුම් ජනලය ආපසු එවුම් ජනලය සරහන ආපසු ජනලය හර ආපසු එවුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර මේක බැර කරනවා ආපසු එවුම් කියලා ආපසු එවුම් කියලා බැර කරනවා 40000 40000 ආපසු එවුම් කියලා බැර කරනවා 40000 දුන් වට්ටම් වල මොකද්ද ජනලය? පොදු ජනලය. දුන් වට්ටම් ගන්නේ කොහෙන්ද අපි? වෙළඳ ලැබීම් මුදල් ලැබීම් ජනලය. මුදල් ලැබීම් ජනලය වරද්ද ගන්න එපා. මුදල් ලැබීම් ජනලය දුන් වට්ටම් වලට අදාළ ජනලය ලැබීම් මුදල් ජනලය. මොකද්ද දිට්ඨ සටහන? ලක්ෂයයි මොකද්ද ජනලය? ජනලය මොකද්ද? මුදල් ලැබීම් ජනලය. දිට්ඨ සටහන? මුදල් පොත ජනලය හර. මුදල් හර. පාලන ගිණුම බැර ලක්ෂයයි. මේ හැම එකම අවබෝධයෙන් සටහන් කළාම හරි ලේසි. දුන්න මහිමි කළා. පාන දාලා නේද දිට්ඨ සටහන? විලඳ ලැබිය යුතු පාලන ගිනුම හර දුන් වට්ටම් ගිනුම බැර මොකද ජනලය පොදු ජනලය වෙරි ගුඩ් පොදු ජනලය මතක තියාගන්න දුන් වට්ටම් ලැබී මුදල් ජනලය වුණාට දුන් වට්ටම් අහිමි කිරීම යන්නේ කොහටද කොහට යන්නේ පොදු ජනලයට දාන ජනලය මතක තියාගන්න මේවා මේක නිසා මේවා ඇත්තට මේ මේ අභ්‍යාසය ගොඩක් දේවල් වල ඉගෙන ගන්න අපි ලියන දිට්ඨ සරහන පාලන ගිනුම හර දුන් වට්ටම් ගිනුම ඒ වර්ෂේ නම් දුන් වට්ටම් ගිනුම වර්ෂේ පැනලා නම් පෙර වර්ෂයක එකක් නම් දුන් වට්ටම් අහිමි කිරීමේ මේ වර්ෂේ නම් දුන් වට්ටම් ගිනුමට බැර ගන්නවා වර්ෂේ පැනලා නම් දුන් වට්ටම් අහිමි කිරීමේ ගිනුම දුන් වට්ටම් අහිමි කිරීමේ ගිනුම මතක තියාගන්න ලැබිය යුතු බිල් ලැබිය යුතු බිල් ප්‍රතිග්‍රහණය කරවාගෙන දෙනවා 40000 මොකද්ද දිට්ඨ සටහන අජලි ලැබිය යුතු විනිමය බිල් ලැබිය යුතු විනිමය බිල් ජනලය සාමාන්‍යයෙන් ව්‍යාපාරයක දැන් අපි එක ඉගෙන ගන්නේ නැහැ දැනට ලැබිය යුතු බිල් ලෙජරයක් තිබ්බා දැන් බොහොමයක් භාවිතා කරනවා නම් අපිට ලැබිය යුතු බිල් ලෙජරයක් පුළුවන් ලැබිය යුතු බිල් ලෙජරයක් දැන් අපි තමු ඩේට් චෙක් හම්බෙනවානේ ඒ ඩේට් චෙක් එක ඇත්තටම මු චෙක් එකක් නෙවෙයි ඒක අපිට ඩේට් චෙක් එක ලැබිච්ච ගම ඒ කියන්නේ ඉදිරි දින සහිත චෙක් එක අද ලැබුණොත් ඒක අපිට ලැබීම් ජනලයට ගන්න බෑ එහෙමනම් අපිට ගන්න තියෙන්නේ ලැබිය යුතු බිල් ලෙජරය ලැබිය යුතු බිල් එහෙම නැත්නම් ලැබිය යුතු දේවල් ලැබිය යුතු බිල් වලට ඒක ඇත්තටම ලැබිය යුතු බිලක් ඒක චෙක් එකක් කියන්නේ ඉදිරි දින සහිත චෙක් එකක් කියන්නේ දැන් අද අපි ඉන්නේ 11 වෙනිදා 11යි 12යිද 12යි නේ එතකොට අපි මේ මාසේ 30 දිනේ දාලා චෙක් එකක් ලැබෙනවා අද මට මේක චෙක් එකක් නෙවෙයි අද චෙක් එකක් වුණාට මේක වැලියු එක මට අද නෑ ඒතුළ ඒක මට අද ලැබිය යුතු බිලක් හා සමානයි ඒතකොට එවැනි දේ අපි සටහන් කරන්න වෙනම ලෙජරයක් තියනවා නම් හොඳයි ඒක හන්ද
මේක ලැබිය යුතු බිල් ලෙජරේ කියලා ජනලිය කියලා දැම්මම කමක් නැහැ. ඒ වගේම පොදු ජනලිය කියලා කෙනෙක් දැම්මත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි අපි හරියටම පාවිච්චි කරනවා නම් අපි යන්නේ කොහටද? ලැබිය යුතු බිල් ජනලිය. හැබැයි දැන් අපි අර අනිත් ඔය මේ මේ විෂයන් වල ඉගෙන ගන්නකොට ඒ වයිදි මේක හඳුන්වන්න නැති නිසා පොදු ජනලිය කියලා දාගන්න. හරිද? පොදු ජනලිය. දැන් උසස් පෙළ ගත්තොත් උසස් පෙළට පොදු ජනලිය විතරනේ තියෙන්නේ. ලැබිය යුතු බිල් ජනලියක් නැහැ. ඒක නිසා අපි ඒ වගේ වෙලාවක ඔයාලා මේක ඉගෙන ගන්න කොහටද පොදු ජනලිය කියලා දාන්න. හරිද? පොදු ජනලිය වරහන් ඇතුළේ වුණා ලැබිය යුතු බිල් ජනලිය කියලා දාගන්න. හැබැයි අර්ථයෙන් අවබෝධය ගන්න. අවබෝධය ගන්න. පැහැදිලිද මම කියපු කතාව? පැහැදිලිද? හරි. එහෙම වර්තමානයේ සර් වර්තමානයේදී මේ ඒක පාවිච්චි කරනවා විනිමය බිල් කියනවා. එහෙම ඒක ව්‍යාපාරානු භාවිත කරන්න පුළුවන් මොහොමද? දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන උසස් පෙළ හදාන ළමයි. ඒතර උසස් පෙළ විශ්ව නිර්දේශය තුල නැහැ ලැබිය යුතු බිල් ජනලිය. හරි. එහෙනම් දැන් සාමාන්‍ය ඩබල් ඊටි වලත් නැහැ. ඒකට හේතුව ඒක හැම ව්‍යාපාරයකටම අදාළ නැහැ. සංකීර්ණ ව්‍යාපාරයකට විතරයි. ඒක නිසා එවැනි ව්‍යාපාරවල ලැබිය බිල් ජනලිය කියන එක පාවිච්චි වෙන්න පුළුවන්. අද තාක්ෂණයේ දීන්නේ තාක්ෂණයේ නොදිනු කාලේ තමයි අපි ඔක බහුලව භාවිත කරන්නේ. අද මේක භාවිතය ගොඩක් අඩුයි. ඒක නිසා අපි මේක පොදු ජනලිය කියලා දානවා. ලැබිය බිල් භාවිත කරන සටහන් කරනවා අපි පොදු ජනලිය. මොකද්ද සටහන? ලැබිය බිල් කියනම හර පාලන කියනම බැර 40000යි. ලැබිය බිල් කියනම හර පාලන කියනම බැර. ලැබිය යුතු බිල් අගර වුණා. ආ මේ ලැබිච්ච එක අගර වුණා. මොකද වෙන්නේ? පොදු ජනලය. මූලික ජනලය පොදු ජනලය මොකද සටහන? පාලන ගිණුම හර ලැබිය යුතු බිල් හර බැර. එහෙනම් අගරු ලැබිය යුතු බිල් ගිණුම හර බැර. බැර. පාලන ගිණුම හර ලැබිය යුතු බිල් අගරු ගිණුම බැර. ප්‍රමාද පොලි මොකද්ද ජනලය? පොදු ජනලය නේ. පොදු ජනලය. පොදු ජනලය මොකද්ද ඉත සරහන? ඒකට පාලන ගිනුම හර කරනවා. පොලි ගිනුම බැර කරනවා. ලැබිය ප්‍රමාද පොලි ගිනුම. පොලි ගිනුම බැර. පොලි කියන්නේ ඒතර ආදායම් ගිනුම. 6000යි ප්‍රමාද පොලි. ප්‍රමාද පොලි කියලා ගිනුමකට බැර ගන්නවා. පාලන ගිනුම හර ප්‍රමාද පොලි ගිනුම බැර. වෙළඳ ලැබිය යුතු දෑ හානි කරන අලාභ කපා හැරී බොල්ණය. මොකද ජනලය? පොදු ජනලය. පොදු ජනලය. ජනලය පොදු ජනලය සටහන අවලංගු කරන මොකද කරන්නේ වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම හර කරලා බොළණෑ ගිණුම බැර කරනවා. ඔව්. ආ? ඔව්. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර කළා බොළණෑ ගිණුම බැර ගන්නවා අවලංගු කළ බොළණෑ රුපියල් 2000යි. 2000යි. ඊට පස්සේ කපාහල බොල්නාය එහෙම නැත්නම් කපාහල වෙළඳ ලැබිය යුතු දෑ ආපසු ලැබීම් මුදල් ජන ජනලය අර මුදෝ අර පාලන ගිණුම බැර ඔව් කියන්න හලෝ ඔව් කියන්න ස අර බොල්නාය මේ ඒකේ බොල්නාය අවලංගු කිරීම පොදු ජර්නලයේ නේද මූලික සටහන් පොත කීවේ නැහැ. ඔව් බොල්නාය අවලංගු කිරීම මූලික සටහන් පොත පොදු ජර්නලයේ නේද පොදු ජර්නලයේ බොල්නාය අවලංගු කිරීමේ
Bolnaya kapal hari mat awalnya kiri mat. Kau tuh jangan dengerin saya mau ikut. Kali deh bolnaya kapal hari mat bolnaya kapal hari mat awalnya kiri mat. Kau tuh jangan lihat sama ya dalem. Hari deh. Itu bolnaya apa living? Sir. Oh. Yang ne. Sir, bolnaya me awalnya kiri mat. Mereka berada di sana. Paling kira mereka berada di sana. Awalnya mereka berada di sana. Bagaimana berada di sana? Awalnya mereka berada di sana. Ah, hari ini apa? Berada di sana. Awalnya mereka berada di sana. Awalnya mereka berada di sana. Hari ini apa? 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 Karena kita memang tidak melihat yang sama ini. Apa itu? Maksudnya wisata lihat pulang. Ni berarti apa? Hari itu apa? Aniwari melihat itu dia apa? Berakarana kita memang. Berakarana bolna yang kita mana? Maksudnya bolna yang kita mana? Dengan saya tu. Maksudnya? Make maksudnya awalan kalau bolna yang kita dipadat bolna yang kita mana? Ini berakar ni. Oh, bolna yang kita mana berakar? Hari, itu pasti bolna ya apa sulaim? Maka itu jenis apa? Budal. Maka jenis apa? Labim budal jenis apa? Labim budal jenis apa? Di itu sederhana. Labim budal. Hari. Mereka. Maka dia akan. Ikan sederhana. Hari akan. Ikan sederhana. Nama. Barin mak apa hal bolna ya apa sulah bim kita mana berani ini satahan dekat dah nama nang itera pala negi nama ini nama mudal hari pala negi nama berani kap pala negi nama hari kapal hal bolna ya lebim kita nama berani terima aja ini kan hendak mati kerja kan ne mudal hari pala negi nama berani kita itera dengan mud berani mudal hari pala negi nama berani kita dengan mud berani Tiada ada. Ikan sa, satahan dekat dah, nama nang witarak pala nak kita mana endul. Ikan ada memeliangan nama mudal hari, lebih itu mudal pala nak kita mana berada, atadahai, mudal hari, lebih itu mudal pala nak kita mana berada, atadahai. Ini masih lebih itu mudal pala nak kita mana hari. Apa hal yang boleh naya apa sulah bim kita mana berada atau dah? Tiada ada? Hari ada? Hari. Itu orang api mereka terungkap nanti ke mereka dah. Apa hal yang बोलना है आटा दा हाय मेरे को ना हर गन ना हाय इधर पासे अंतर लेजर मारु क्रीम दादा हाय मुकाद्दी जनले है पौधु जनले है इधर पौधु जनले है मुकाद्दी तो सदा ना ना ही नहीं पालने के नुम हर कर ला Naya keti pala negi nama hara, naya keti pala negi nama berah. Emana tan givi itu deh pala negi nama hara, lebi itu deh pala negi nama berah. Givi itu deh pala negi nama hara, lebi itu deh pala negi nama berah. Mekan berah kan nawa. Givi itu deh pala negi nama kila berah kan nawa kiat dada. Give itu deh pala negi nama kita berikan no dada. Iga otte bilang deh lebih itu deh hani karena ala bagi deh harim ada mana naibin krim kila pikir nama. Mereka pala negi nama balap panen hebat. Jangan leh makad deh bodoh jangan leh. Bodoh jangan leh kila lihat pala negi nama balap panen.
මෑතකදී වචන වෙනස් වෙලා එහෙම නැත්නම් ඔකට සරලව කිව්වොත් අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීම ගිනුම බැර අඩමාන ණය හර අඩ වෙන් කියන්නේ කොහොමද හර වෙන් කියන්නේ කොහොමද ඒක ඈ සර් ඒකට දැන් කියන්නේ කොහොමද අඩමාන ණය ලැබී යුතු දෑ හානි කරන අලාභ ඉඩහැරීම ගිනුම හර සරි අලාභ ගිනුම හර වෙළඳ ලැබී යුතු දෑ හානි කරන අලාභ ඉඩහැරීම ගිනුම බැර වෙළඳ ලැබී යුතු දෑ අලාභ ගිනුම හර වෙළඳ ලැබී යුතු දෑ හානි කරන අලාභ ඉඩහැරීම ගිනුම බැර සර් අපි පරණ විදිහට කිව්වොත් වැරදිද නෑ වැරදි නෑ වැරදි වැරදි නෑ මේක කිව්වම කියන්නේ මේකයි කියලා අවබෝධය තියෙනවා දැන් ගණන් හදනකොට එහෙම gediyen එහෙම ලිව්වට කමන්නේ නෑ අලුතෙන් එන්නේ අලුතෙන් මේ වගේ දැන් සේසපිරිස්සුම කියන්නේ මේ වචනනේ සේසපිරිස්සුම එන්නේ දැන් මේ වචන मुदल හරි එතකොට බැර ශේෂයක් පහළට ගෙනියන්නේ හර පැත්තෙන් ශේෂය පහළට ගෙනාවා කියලා අපි ලියනවා 5000 මේ පැත්ත බලන්න හැමෝම බෝඩ් එක හැමෝම බලන්න බලන්න මෙන්න මේ 8000 හර වෙලා තියෙන බැර වෙලා තියෙන මේක අයින් කළා කියලා මේකට දෝෂයක් නැහැ නිවැරදිව හදන පාලන ගිනුමට මේක එන්නේ නැහැ මතක තියාගන්න නිවැරදිව හදන පාලන ගිනුමට මේක එන්නේ නැහැ මේක තේරුමක් නැහැ මේක දාලා हरे පහළවයි 20යි 25යි 31න් එක 3ක් විතරයි 531000 හර පැත්ත දහයයි 14යි 7යි 21න් එක 2ක් විතරයි 5යි 10යි 15යි 0.1ක් විතරයි 2යි 1යි 3යි සේසිය ඉදිරියට ගෙනියනවා කීයක්ද මේ පැත්තෙන් සීසී ඉදිරියට ගෙනියනවා බැල පැත්තෙන් කීයද බෝඩේ යම් ප්‍රමාණයක් පේනවනේ පාලන ගිණුමක මතක තියාගන්න ණය ගැති පාලන ගිණුමක අනිවාර්යෙන් තිබිය යුතු අයිතමයන් හතරක් තියෙනවා वीडियो
මේ වීඩියෝ ඔන් කරන්න එපා. වීඩියෝ ඔන්. ඔලේ. අයිතමයන් හතරක් හයිලයිට් කරලා දෙන හැමෝටම පේනවද? සුලක්ෂි පේනවද? අන්දිය පේනවද සර්? මොකද්ද මේ හතර? මතක තියාගන්න පාලන ගිනුමක ණයගැති පාලන ගිනුමක අනිවාර්යෙන්ම තිබිය යුතු හතර. අනිවාර්යෙන්ම තිබිය යුතු හතර. ආරම්භක හරශේෂය අවසාන හරශේෂය. ණයද විකුණුම් ණයගැති නැගිල්ලද මුදල්. අනිත් ඒවා අවශේෂය තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙනම් මම කියන දේ ණයගැති පාලන ගිනුමක අනිවාර්යෙන්ම තිබිය යුතු අයිතම හතරක් තියෙන මොනවාද හතර? ආරම්භක හර අවසාන හර මේවා වැදගත් වෙනවා ලාභ නලබන සංවිධානවල ගිනුම් අසම්පූර්ණ වාර්තා ඒ අනුසාරයෙන් යම් යම් දේවල් හොයනකොට මේක ඕනි ආරම්භක හර අවසාන හර ණයද විකුණුම් ණයගැති යංගිල්ලද මුදල් එර්මාද එතකොට අලුතෙන් පටන් ගල පටන් ගත්ත ව්‍යාපාරයක ආරම්භක ණයගැති ඉන්න පුළුවන්ද परीक्षा विविध मट में अभ्यास आरंभकारी ऐशा दिल्हानी वागे माइक के नित्रम ऑन ऑफ कर गंडे ऐशा मंगे है ना वादे මම අපි හැමෝගෙම සුභසිද්ධියට හැමෝගෙම අවබෝධය අපි ගණන් හදන්නේ හරි හැමෝම පළවෙනි ගාන විනාඩි 10යි දෙන්නේ 10න් හදලා නිම කරන්න විනාඩි 10යි 10න් හදන්න මන් ණය ගැති පාලන කෙනෙකුට මෙතර කාලයක් අතර ණයට ණය හිමියන්ගේ පාලන කෙනෙකුට මෙතර කාලයක් ගන්න ඈ ඒක හරසේස 104යි 260යි බැරසේසය 1240යි බැරසේසය 1240යි මාසය තුල ණයට විකුණුම් අපි දන්නවා පාලන ගිනුම හර වෙනවා විකුණුම් ගිනුම බැර වෙනවා 459 300යි විකුණුම් ගිනුම ණයට විකුණුම් ගිනුම ණය ගැතියන්ගේ ලද මුදල් හාටි 398400යි මුදල් හර දුන්නට්ටම් දුන්නට්ටම් හර පාලන ගිනුම බැර 6560යි 6560යි දුන්නට්ටම් කපාල බොල් ණය හර පාලන ගිනුම බැර 2400යි හැරමු විකුණුම් කියන ආපසු එවුම් ආපසු එවුම් හර පාලන ගිනුම බැල 7740යි ආපසු එවුම් ආපසු එවුම් හර පාලන ගිනුම බැල
ප්‍රතිපියවීම ප්‍රතිපියවීම කියන්නේ ණය හිමිල ඉදිරියට මාරු කිරීම ණය හිමිල ඉදිරියට මාරු කළා කියක්ද 5380යි 5380යි අගරු කූටේ අගරු ජෙක්පත් ගිනමට බැර කරනවා පාලන ගිනම හර කරනවා 23150 අගරු ජෙක්පත් ගිනම එහෙම නැත්නම් ණය මුදල් ගිනම බැර වෙනව නැත්නම් ප්‍රතිග්‍රහණය කරවාගත් බිල් පාත් 33200යි ලැබිය යුතු බිල් ගිනුම හර පාලන ගිනුම බැර අගර වූ ලැබිය යුතු බිල් 9700යි පාලන ගිනුම හර වෙනවා අගර වූ ලැබිය යුතු බිල් අගර වූ ලැබිය යුතු බිල් කියලා පාලන ගිනුමට හර වෙනවා නායකතියන්ගේ නායකල පොලි 3100යි පාලන ගිනුම හර අයකල පොලි ගිනුම බැර වෙනවා ලාභයක් ආදායමක් ලාභයක් නෙවෙයි ආදායමක් 3100යි අඩමාන ණය වින් කිරීම වෙන්නේ නැහැ කියලා අපි කිව්වා කපාහල බොල් ණය ආපසු ලැබීම් ඉන්නේ නැහැ මේකට දාන්න අවශ්‍ය නැහැ ඉතින් හර කළ බැර කරන්න ඕනේ නැහැ නිකන් බොරුවට නේද නායකයන්ගෙන් ලද ඍජු ප්‍රේෂණ කියන කෙලින්ම බැංකුවට ලැබුණා 18300යි බැංකුව එහෙම නැත්නම් මුදල් 18300 ඍජු ප්‍රේෂණ කියන එකේ තේරුම කෙලින්ම බැංකුවට ලැබුණා කියන එක කෙලින්ම බැංකුවට ලැබිලා තියෙන අපිට ලැබෙන්න ඕනේ මුදල් 18300යි සාමාන්‍යයෙන් අද කාලේ ගොඩක් එහෙමනේ ලැබෙන්නේ ඒවා බැංකුව එහෙම නැත්නම් මුදල් කියලා පාලනය කිරුම් බැර ගන්නවා බැර සීසේ 890යි බැර සීසේ පහලට ගෙනියන්නේ හර පැත්තෙන් පහලට ගෙනාවා 890යි දැන් අපි තුලනේ කරනවා කොහොමද තුලනේ කරන්නේ සාමාන්‍යයෙන් පාලන ගිරුවේ හර පැත්තයි වැඩි වැඩි කොහෙද හර පැත්ත හර පැත්ත හර පැත්ත ඉස්සලා එකතු කරනවා 19යි 20.10යි 19යි 24න් 4 5යි 8යි 17යි 26න් බිඳුව 10න් බිඳුව 6යි 600යි ඔව් සර් 7යි 14යි 16යි 8යි 23න් 4 2ක් 15යි 21යි 30න් 3ක් ඉතුරුයි 10න් බිඳුව 1ක් ඉතුරුයි 5 600යි 400යි තුනණේ කළාම බිඳුව 10යි 22යි 8යි 30න් බිඳුව 3ක් ඉතුරුයි 5යි 10යි 18යි 25යි 3යි 4න් 4 3ක් ඉතුරුයි 12යි 18යි 20යි 3යි 25යි 43යි 6යි 50න් බිඳුව 5ක් ඉතුරුයි 14යි 18යි 5යි 20න් බිඳුව 6යි 1යි 6යි දෙවෙනි එක ගෙදද්දි හදන්න හරි තුන්වෙනි එක හදන්න බලන්න ඔයාලට පේනවා තුන්වෙනි ගාන තුන්වෙනි ගාන රජිතගේ ව්‍යාපාරය 11 එක එක දිනට
විකුණුම් ලෙජර් පාලන කිරීමේ හර සේසය 222100ක්ද බැර සේසය 3500ක්ද වුණා. තොරතුරු දීලා තියෙනවා වර්ෂය තුල විකුණුම් ණයගතියන්ගෙන් ලද මුදල් ණයගතියන්ගෙන් ලද චෙක් පාත් දුන්නට්ටම් කපාහල බොල් ණය ආපසු ලැබීම් හැරෝ විකුණුම් ප්‍රතිපියවීම් අගරු චෙක් පාත් ප්‍රතිග්‍රහණය කරවාගත් බිල්පත් අගරු ලැබිය යුතු බිල් ණයගතියන්ගෙන් අය කළ පොලි අඩමාන ණය වෙන් කිරීම ණයගතියන්ගෙන් ලද රිජුපේෂන අවසාන බැලසේසය සහ ණයට විකුණුම් මුළු විකුණුම් වලින් 80%යි. එහෙමනම් මේ දීලා තියෙන විකුණුම් 100%ක් ණයට නෙවෙයි. ඒකෙන් 80%ක් තමයි ණයට විකුණුම් කියලා කියනවා. දැන් මෙන්න මේ වගේ විවිධ ගැටලු තියෙන්න පුළුවන්. මම ඒකයි මේ අභ්‍යාස ගොඩක් ඔයාලට දුන්නේ. කීපයක් හදන්න මට ගොඩක් හදන්න වෙලාවක් නැති වෙයි මෙතෙන්දී. ඔයාලා හදන්න හදලා තියෙන ගැටලු මගෙන් අහන්න මේ තුල ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. හොඳ ප්‍රවීණතාවයක් ගන්න පුළුවන්. අභ්‍යාසයෙන් දැකපු ගමන්ම දඩබඩ ගාලා හදන්න පුළුවන් මට්ටමට දැනුම ගන්න පුළුවන් ඔයාලට. හරි අපි හදමු. ආරම්භක හරසේසිය 222100යි. දෙලක්ෂ 22101 සේසයයි දිරියට ගෙනාවා. දෙලක්ෂ 22100යි. බැර සේසිය 3501 සේසයයි ඉදිරියට ගෙනාවා. 3500යි. ඊට පස්සේ විකුණුම් 930400න් 180යි. බිඳුවයි 32යි 843 72යි 2යි 74යි 744320යි. විකුණුම් 744320යි. ගැටලුවක් තියෙනවද කාට හරි? ණයගැතියන්ගේ ලද මුදල් 320000යි. මුදල් ණයගැතියන්ගේ ලද චෙක්පත් ලැබුණත් අපි සාමාන්‍ය මුදල් ගිණුමටයි හර කරන්නේ 303250යි. මුදල් හර පාලන ගිණුම බැර. දුන්නට්ටම් 6560යි. දුන්නට්ටම් හර පාලන ගිණුම බැර. දුන්නට්ටම් 6560යි. කපාහල බොල් ණය 4200යි. බොල් ණය හර පාලන ගිණුම බැර. කපාහල බොල් ණය ලැබීම් 3450යි. මේකට එන්නේ නැහැ කියලා අපි දන්නවා. හැරවෝ විකුණුම් ආපසු එවුම් 9200යි. ආපස් වේවුම් ප්‍රතිපියවීම් නයිංගලජරයට මාරු කළා 6100යි. පාලන ගිණුම ණයගැති පාලන ගිණුම බැර වෙනවා. ප්‍රතිපියවීම් 6100යි. අගර වූ චෙක්පත් 15150යි. හර වෙනවා. අගරු චෙක්පත් අගර චෙක්පත් ගිණුම කියලා බැලලා හර වෙනවා 15150යි. ලැබිය යුතු බිල් 20500යි. ලැබිය යුතු බිල් 20500යි. අගර වූ ලැබිය යුතු බිල් 12900යි. අගරු ලැබිය යුතු බිල් 12900යි. ණයගැතියන්ගෙන් අය කළ පොලි 5160යි. පොලි ගිණුමට බැර වෙනවා. අය කළ පොලි 5160යි. අඩමාන ණය වෙන් කිරීම මේකට එන්නේ නැහැ කියලා අපි දන්නවා. ණයගැතියන්ගෙන් ලද ඍජු ප්‍රේෂණ බැංකු 38000 500යි.
අවසාන බැර සීසිය තියෙනවා හර පැත්තෙන් පහළට ගෙනියනවා සීසිය පහළට ගෙනාවා 12 31 3890යි දැන් තුලණය කරලා පහළට සීසිය ගෙනියනවා සාමාන්‍යයෙන් ණය ගැති පහළට ගෙන මොකද හර පැත්ත වැඩි හර පැත්ත පහළට එකතු කරමු 7යි 13යි 22න් 2 2ක් ඉතුරු වෙයි 10යි 20යි 25න් 5 2ක් ඉතුරු වෙයි 10යි 15යි 21යි 23න් 3 2ක් ඉතුරු වෙයි 8යි 10න් 0 1ක් ඉතුරු වෙයි 10 ලක්ෂ 3520යි පහළයිස්ස දෙකෙන් දෙක එකක් ඉතුරු වෙයි 10යි 20යි 25න් 5 දෙකක් ඉතුරු වෙයි 5යි 10යි 15යි 21යි 23න් 2ක් ඉතුරු වෙයි 4යි 10න් 0 1 10 ලක්ෂ 3520යි අපි තුලනය කරමු මේ එකතුයෙන් මේ ටික අඩු කරමු එතකොට මොකද වෙන්නේ 6යි 5 11 1යි 12න් 2 1ක් ඉතුරු වෙයි 6යි 8යි 5 13යි 15යි 20යි 28න් 28යි 7යි 35න් 5 3ක් ඉතුරු වෙයි 9යි 15යි 30යි 34යි 42යි 1යි 43යි 3න් 4ක් ඉතුරු වෙයි 6යි 5 11යි 9යි 20න් 0.2ක් ඉතුරු වෙයි 8යි 2යි 10 දෙලක්ෂ 91710ද? ඔව් සර්. හරපැත්තෙන් ශේෂය ඉදිරියට ගෙන යනවා. දෙලක්ෂ 91710. මේ පැත්තේ ශේෂය ඉදිරියට ගෙන යනවා. 1890. 1890. මොනවද තියෙන ප්‍රශ්න? පොතන ප්‍රතිග්‍රහණය කරවාගත් බිල්පත්වල වටිනාකම කිපුම් ඒක එනවද පාලන ගිරුමට? ඔව් ලැබිය යුතු බිල් කියන එකද මේ? ප්‍රතිග්‍රහණය කරනවා කියන්නේ يعني ලැබිච්ච බිල් අර වෙනම කරන දෙයක් නේ ප්‍රතිග්‍රහණය කරවා ගන්නවා කියන්නේ අපි වෙන කෙනෙකුට ලවා ප්‍රතිග්‍රහණය කරවා ගන්නවා. ලැබිය යුතු අපි ප්‍රතිග්‍රහණය කරවා ගන්නවා. ලැබිය යුතු බිල් කියන එක තමයි මේ දීලා තියෙන ප්‍රතිග්‍රහණය කරවාගත් බිල්පත්වල වටිනාකම. ඒ කියන්නේ ලැබිය යුතු බිල් බවට පත් වෙච්ච දේ වල වටිනාකම. තේරුණාද? ප්‍රතිග්‍රහණය කරවා ගන්නකොට ලැබෙන්න තියෙන එක්කෙනා තමයි. දැන් මට ලැබෙන්න දිනවනම් මම තමයි බිල් එක හදන්නේ. හදලා සැපයුම් පරුට කියලා ඒතරේ ණය ගැතියාට කියලා අස්සම් කරවා ගන්නවා. ඒ වගේ දෙයක් මෙතනදි වෙන්නේ. හරිද? ඉතින් ලොකුරි තැනක ප්‍රතිග්‍රහණය කරවා ගත්තා මේක ලැබිය යුතු බිල්. සර 12යි 31 පෙර ශේෂය පොඩ්ඩක් අපව හර මේ හරට ආපු ඇටි පොඩ්ඩක් දෙන්න. මොකද? 12යි 31 නේද? ඔව් සතුන්දා. අපි ඒක ඉන්නේ. දැන් මේ හර පැත්ත එකතු කරනවා පහලට. මේක තේරුණාද? මේ 10 ලක්ෂ 3520 හරියද? හරි සර් ඒක ගේනවා මේ පැත්ත ගිනුමත් තුලණය කරාත්ටි වැඩි පැත්ත එකතු කරලා ඒක ගේනවා බැල පැත්ත මෙතනට ගේනවා හරිද ඉලහල්ලා මේ එකතු වෙයි අපි සංගල වරහණක් දැම්මේ මෙන්න මේ ටික අඩු කරනවා සර් අඩු කරන එක ගන්නවා මෙතන දාන්නේ මේ කොටු ඇතුලේ දැම්මේ මම ඒ අඩු කරලා එනාගේ සර් ඒක නෙමෙයි මම කිව්වේ සර් මේ අර 2011 12 31 දින්ට බැක්ටේෂය 3890 තියෙන එක. ඔව් ඒක. ඔය කපේ මේ ගිනුමේ අර පැත්තේ සටහන් කරපු එක පොඩ්ඩක් මතක පැහැදිලි නෑ පැහැදිලි කරලා දෙන්න. අර පැත්තේ සටහන් කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ගිනුමක පැත්තේ සටහන් කරන්නේ අර පැත්තේ සටහන් කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ගිනුමක සාමාන්‍යයෙන් කවුන්සලදී බැරසේසියා ගිනුමේ හර බැර කියලා එකක් තියෙනවානේ. එතකොට ගිනුමක බැරසේසියා අවසාන සේසියා. අවසාන සේසියා අපි සටහන් කරන්නේ මේක අහගන්න හැමෝම. අවසාන ශේෂය අපි සටහන් කරන්නේ හර පැත්තෙන් පහළට ගිනියන එකනේ හේතුව මේක මට නැකුත් තමයි කියලා දෙන්න පුළුවන් දැන් අපි මේම ගිනමක් කියලා දැන් මේ පැත්තේ 1000ක් තියෙනවා කියන්නකෝ 1000ක් තියෙනවා එතන මේ 1000
අපි තුලණය කිරීමේදී කරන්නේ දෙපැත්ත තුලණය කරනවා දෙපැත්ත බැලන්ස් කරනවා දෙපැත්ත බැලන්ස් කරද්දී කරන්නේ මොකද්ද වැඩි පැත්ත එකතු කරනවා නේ මේ පැත්ත එකතු කරා මේක ගේච්චා මේ පැත්තට මේක ලියුවා ලියලා මෙතන උඩ ඉලක්කම් තියනවා නම් මේකෙන් අඩු කරනවා දැන් මේ පැත්ත පහළට එකතු කරලා ඒක ගෙනා මෙහාට මේකෙන් මේ පැත්තේ මොනවා හරි සටහන් තිබ්බොත් අඩු කරනවා දැන් අපි හිතමු මෙතන 100ක් තිබ්බා කියලා මේ දෙපැත්ත බැලන්ස් එක මෙතන ගියා දාන්න ඕනිද කියලා දාන්න ඕනිද 900 900ක් දාන්න ඕනි ඔන්න 900 කියන්නේ අවසානයේ මේ ගිණුමේ තිබෙන ශේෂය 900 කියන්නේ අවසානයේ මේ ගිණුමේ තිබෙන ශේෂය මේ ශේෂය මතු උනේ හර පැත්ත වැඩි නිසාද බැර පැත්ත වැඩි නිසාද හර පැත්ත වැඩි නිසා එහෙනම් මේ ශේෂය අයිති කාටද හර පැත්තටද බැර පැත්තටද හර පැත්ත හර පැත්ත ඒතර අපි මේ බැර පැත්තෙන් තමයි පහළට ගේන්නේ මේ පැත්තෙන් ඉස්සරහට ගෙනියනවා මේ හර ශේෂය පහළට ගෙනාවේ කොයි පැත්තෙන්ද ආවේ පහළට ගෙනාවේ බැර පැත්තේ බලන ගිනුම යන විදියට ඉදිරියට ගෙනියන්නේ කොයි පැත්තෙන්ද අර පැත්තේ ඒතකොට අපිට කියනවා 3500ක බැර ශේෂයක් එහෙනම් මේක අනිවාර්යෙන්ම පහළට ගෙනියන්න කොයි පැත්තෙන්ද කොහෙද ගෙනියන්න ඕනේ හර පැත්තෙන් පහළට ගෙනියන්න තේරුණාද පැහැදිලිද පැහැදිලි සර් හරි හැමෝම මේ දේ හොඳට මතක තියාගන්න ගිනුම් වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් ආරම්භක ශේෂ හර කිව්වොත් අනිවාර්යෙන් හර පැත්ත සටහන් කරන්නේ ආරම්භක ශේෂයේ බැර කිව්වොත් අනිවාර්යෙන් බැර පැත්ත සටහන් කරන්නේ හැබැයි මතක තියාගන්න අවසාන ශේෂය ඕක අනිත් පැත්ත වෙන්නේ අවසාන ශේෂය බැර කිව්වොත් පහළට යන්නේ කොයි පැත්තෙන්ද හර පැත්තෙන් අවසාන ශේෂය හර කිව්වොත් පහළට යන්නේ කොයි පැත්තෙන්ද බැර පැත්තෙන් බැර පැත්තෙන් මුදල මතක තියාගන්න මේවා වරද්දන්න එපා හරිද හරි සර් thank you හරි විනායට මොනවද තියෙන ගැටලු මොනම කෙනේ මොන ප්‍රශ්නය පස්ස දිබ්බට කියන්නේ දෙයක් තියෙනවානේ ඔයාලා ගෙදරදී හදන්න මම දැන් නවත්තනවා 12 පහු වෙලා 12 නම් පහු වුණාට කමන්නේ තියෙනවනේ යම් ප්‍රමාණයක් නේද 4 5 ගෙදරදී හදන්න මතක තියාගන්න 4 වෙනි එකේ sorry 5 වෙනි එකේ අවසාන 4යි 5යි අවසාන හරසේස දීලා තියෙනවා බලන්න හොඳට ගාන 4 වෙනි ගාන අමතර හතර වෙනි ගාන හොඳට කියවලා අහන්න කියන්න මොකද්ද මේකේ හොයන්න තියෙන්නේ කියලා අපිට හතර වෙනි ගාන රන්දිය මට කියන්න බලන්න හතර වෙනි ගාන මොනවද හොයන්න තියෙන්නේ කියලා පුතේ මුදල් ලැබී මුදල් ලැබී මං කියවනේ ණය ගැති පා තියෙන්න ඕනේ අයිතමයන් කීපයක් තියෙනවා කියලා මොනවාද තියෙන්න ඕනේ මොනවාද කිව්වේ ආරම්භක හර ණයට විකුණුම් අවසාන හර ණය ගැතියන්ගෙන් ලැබි මොය හතර දැන් බලන්න මේ හතර වෙනි ගානේ ආරම්භක හර තියෙනවද තියෙනවා ණයට විකුණුම් තියෙනවද හොයා ගන්න පුළුවන් ණය ගැතියන්ගෙන් ලැබීම් තියෙනවද තියෙනවද නැහැ සර්. ඈ අවසාන හර තියනවාද? තියෙනවා. එහෙමනම් මෙන්න මේකයි නැත්තේ. මෙන්න මේ ආගියන් දෙක මේකේ මුදලෙයි එක්පත් දෙක මෙල එකට තියෙනවානේ. මෙන්න මේක තමයි හොයන්න තියෙන වාරේ ගානේ. පස්සෙනි ගානෙත් එහෙමයි. මං කිව්වනේ ඔයාලට මේ ඔයාලට මේ ටික අවබෝධ කරවන්න තමයි මම මේ වගේ අභ්‍යාස ටිකක් දාලා තියෙන්නේ. පහත් ඒ වගේ හය වෙනි එකේ
මේක තියෙන ගැනුම් ලෙජර් පාලනයක අපි පස්සේ හදමු 4යි 5යි ගෙදදි හදන්න ගෙදදි හදන්න ගැටලුවක් මතුනොත් මට කතා කරන්න ගැටලුවක් මතුනොත් මට කතා කරන්න මේක හදා ගන්න පුළුවන් මම ඔයාලට තියෙන ගැටලුව කිව්වා ඒ ගණන් දෙකක් හැදුවට පස්සේ ණයගැති පාලකිනුත් සම්බන්ධයෙන් මූලික අවබෝධය හොඳටම ප්‍රමාණවත් අපි ඉස්සරහට තව අවශ්‍ය වෙන දිනුමක් දෙක හදමු ඊළඟ දවසේ පාලනගිනුම් ණයහිමි පාලනගිනුම් හදලා මම තව ටිකක් ඉස්සරහට යනවා දැන් ඔබට ණයගැති පාලකිනුම සම්බන්ධයෙන් මූලික අවබෝධය ලැබුණා ඒක නිසා ඊතරම් කාලයක් අවශ්‍ය නැහැ මම දන්න තරමින් ණයහිමි පාලනගිනුමට ඉක්මනට ඒක හදන්න පුළුවන් ඒක නිසා මම විශ්වාස කරනවා ඔබ මේ ගණන් දෙක අනිවාර්යෙන් හදායි හැදුවට පස්සේ කෙනෙකුට පුළුවන් නම් ණයහිමි පාලනගිනුම පොඩක් කියව ගන්න කියවගෙන ඉන්න අපි ඉගෙන ගන්නකොට එහෙමනේ එතකොට වඩා හොඳයි මටත් උනේ අඩු කාලයක් තුළ වැඩි දෙයක් දෙන්න ඒතර ඔයාලට පුළුවන් හොඳ දැනුමක් ගන්න මතක තියාගන්න තරඟ විභාගයේ දැන් මෙතන බොහොමයක් ඉන්න තරඟ විභාගයේට ඊට පස්සේ ප්‍රොෆෙෂනල් විභාගයට ඉන්න වෘත්ති විභාගවලට මේ ඕනෑම විභාගයකදී අපිට තියෙන දැනුම තමයි වැදගත් දැනුම වැදගත් අපි හොඳට සන්නද්ධ වෙලා ගියොත් කැරක කරකවල අතෑරී කොහෙන්ද එතනින් පටන් ගන්න පුළුවන් අපි සන්නද්ධ වෙලා ගියාම හොඳට අපි කරකවල ඇද්ද එක වහලා කරකවමු කියන්නකො කරකවල අතාරිනවා හැබැයි එතනින් පටන් ගන්න පුළුවන් ඒක නිසා හොඳ අවබෝධයක් ලබා ගත්තාම විභාගයට සාර්ථකම මොන දෙන්න පුළුවන් හරි එහෙමනම් මම අද නවත්තනවා මොන හරි ගැටලු තියනා නම් ගෲප් වලට දාන්න නැතුව පෞද්ගලිකව දාන ගෲප් වලට දැම්මම මැසේජස් ගොඩයි මම අපේ කවුන්ටර්සි එකේ මම ගෲප් එක වෙනස් කරනවා පොදු ගෲප් එක තියෙද්දි ඔයාලට ඕන දේක් chat කරන්න මම අනිත් එකේ මැසේජස් අයින් කරනවා මොකද සමහර දේවල් බලා ගන්න දැන් මම ලින්ක් එකක් දැම්මත් 1 2 3 සැරේ දානවා ඒ අතරම ඒක මමත් හිතේ කියලා මම හොඳද නරකද යෝජනාත් ආවා මම ඒක කරනවා පොදු ගිනුම පොදු ගෲප් එක පටන් ගන්න භාවිතා කරන ඕනම දෙයකට පොදු ගෲප් එකේ නැත්නම් කෙනෙක් මට කියන්න මම ඒකට ඇඩ් කරලා දෙන්න ඔයාලා ෂෙයා කරගන්න දැනුම ෂෙයා කරගන්න මේ ටියුට් එහෙම නැත්නම් නෝට්ස් හදන ගණන් ඕන එකක් ෂෙයා කරගන්න අර අපේ භාවිතයේ එහෙම නැත්නම් මේක ඇත්තටම හරි සංකීර්ණයි මේ සියලු දේවල් අපි කරනකොට එකක් අපහසුයි ඒකදී මම කරනවා හරි එහෙමනම් ප්‍රශ්න තිබ්බොත් මට පෞද්ගලික කියවන්න පොදු පොදු කණ්ඩායම් ගෲප් වල දාන්න එපා මොනවද තියෙන ප්‍රශ්න නවත්තන්න බිද කර මොකද සර්ගේ නම්බර් එක කියන්න සර් මොකද සර්ගේ නම්බර් එක කියන්න සර් මගේ සක්සර් සුබ දවසක් නැවත වරක්